ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමක් 1972 අප්‍රේල් අරගලයේදී දිවිපිදු අපේ පක්ෂයේ පැරණි පරපුරේ අපේ ආදරණීය සහෝදරයන් සහෝදරියන් සමග දැන් අපි කවුරුත් දන්න විදිහට 1972 අරගලයට වසර 52ක් වෙනවා වසර 52ක් කියන්නේ අඩ 100 වසරකට ටිකක් වැඩි කාලයක් එතකොට අඩ 100 වසරකට වැඩි කාලයක් සිවස් භාගයට වැඩි කාලයකට එහා සිද්දුවිච්ච සිදුවීමක් දැන් අපි සමරන්නේයි කියලා කෙනෙකුට උනන් හිතෙන්න පුළුවන්කමක් තියෙනවා 1972 අරගලය සිවස් අඩක් නෙවෙයි සිවස් ගණනාවක් ගියත් අපිට රටට අමතක කරන්න බැරි අරගලයක් මොකද අපේ රටේ ඉතිහාසය ඇතුළත ධනේශ්වර ඉතිහාසය ඇතුළත මර්ධනයට එරෙහිව පීඩනයට එරෙහිව ධනවාදී අසාධාරණයට එරෙහිව තමන්ගේ පන්තියේ සංවිධාන වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරලා දිවි පුදපු පළමු පරම්පරාව තමයි 1971 අරගලේ පරම්පරාව 1971 අරගල කියන්නේ ඇත්තටම අපේ රටේ ධනේශ්වර කමිටේරේව නිර්මාණය වෙච්ච පළවෙනි අවිගත් නැගිටීම එනිසා ඒක අපි කාටවත් කවදාකවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ ඒක අපි ඓතිහාසික සිද්ධියක් ඒක අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා හැම අවුරුද්දකම 1971 අරගලයේ අලුත් වෙනවා අරගලයේ අත්දැකීම් අලුත් වෙනවා අරගලයේ අත්දැකීම් අපට සමීප වෙනවා අරගලයේ අත්දැකීම් අපිට වඩා වඩාත් අවශ්‍ය වෙනවා දැන් අපි ඉන්නේ මේ අරගලයේ අත්දැකීම් අපට වඩා වඩාත් අවශ්‍ය වෙන මොහොතක ඒ අරගලයේ ජීවය අපට වඩා වඩාත් අවශ්‍ය වෙන මොහොතක ඒ අරගලයේ අරමුණු අපට වඩා වඩාත් අවශ්‍ය වෙන මොහොතක ඒ අරගලයේ කැපකිරීමේ පරිත්‍යාගයේ ආදර්ශයන් අපට වඩා වඩාත් අවශ්‍ය වෙන මොහොතක එසේ තමයි අපිට 1971 අරගලයේ ගොඩක් වටින්නේ අපි කවුරුත් දන්නවා මේ අවුරුදු 52ක් තුළ අපේ රටේ දේශපාලනයේ විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා ඒ වෙනස් වුණත් 1971 අරගලයේ විසින් අපේ සමාජය තුළ තිබ්බ බලාපොරොත්තු අරමුණ තාම තියෙනවා ඒක ජයග්‍රහණය කළ යුතු තියෙනවා ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබ අප මත පැවරලා තියෙනවා. අපි විශ්වාස කරන නිසා අපේ පරම්පරාව තමයි මේ වෙනස කරන පරම්පරාව කියලා. 1971 අරගලයේ සටන් වෙදී දීපිදු සිරගත්තුන් අපේ සගයෙන් විශ්වාස කළේ අලුත් සමාජයක් නම් සමාජවාදී සමාජයක් නම් ඒ කියන්නේ ධනවාදයට වඩා දියුණු සමාජයක් පවතින සමාජයට වඩා සාධාරණ සමාජයක් මේ දින සමාජයට වඩා යුක්තිකරක සමාජයක් මීට වඩා සංවර්ධන වෙච්ච සමාජයක් මීට වඩා මිනිස්සුන්ට අයිතිවාසිකම් තියෙන සමාජයක් මීට වඩා විශාල ඉදිරි ගමනක් තියෙන සමාජයක් ලෝකය තුළ නිර්මාණය කරන්න පුළුවන් සුන්දරම ලස්සනම දියුණුම සමාජයක් බලාපොරොත්තු වුණා අනේ සමාජය ගොඩනැගීමේ වගකීම අපි ඉස්සරහා තිබුණා අපි ඒක කරට ගත්තා දැන් අපි හිතනවා අපි මේ ජයග්‍රහණයට කිට් වෙලා තියෙනවා කියලා ඒ නිසා ඉතා පැහැදිලිවම මේ 52 වෙනි අප්‍රේල් විරු සමරණ මොහොතේදී අපට සහතික ලැබෙන පුළුවන්කම තියෙනවා අප්‍රේල් විරු සගින් ප්‍රාර්ථනා කරපු ඒ දියුණු ඊටමත් දියුණු මානව සමාජය ඊටමත් ඉක්මනින් මේ බිමේ අපේ දෑත් වලින් අපට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා අපි ඒක ඉටු කරනවා කියන සහතික නිලා අපට දෙන්න පුළුවන්. 1971 අරගලය නිකන් ඇතිවෙච්ච එකක් නෙවෙයි. ඒක අපත ගියෙකුත් නෙවෙයි. 1971 අරගලය නිර්මාණය වෙන්නේ එවකට තිබිච්ච මේ ගරා වැටිච්ච පැරණි ජරා ජීර්ණ වෙච්ච අසාධාරණ අයුක්ති සහගත මේ සමාජයට එරෙහිව මේ සමාජය වෙනස් කරලා අලුත් සමාජයක් නිර්මාණය කිරීමේ ඉතාමත්ම හොඳ බලාපොරොත්තු සහිත පවිත්‍ර අරමුණු සහිත තරුණ කණ්ඩායමක් විසින් ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමත් ඒ දේශපාලන පක්ෂය ඉස්සරහට යද්දී ඒක මර්ධනය කිරීමට ධනේශ්වර ආණ්ඩු ගත්තු උත්සාහයත් නිසා දැන් අපි හොඳටම දන්නවා ජනතා විමුක්ති පෙරමුණ අද විශාල අධිකම් සම්භාරයක් තියෙන වසර 50 ගණනක් දේශපාලනය කරපු පරම්පරා ගණක අධිකම් එකතු කරගත්තු ඒ වගේම අපේ සමාජයේ විශාල ජන කොටසකගේ සහයෝගය ලබන විශාල ජනතා ප්‍රසාදයක් සහ සහයෝගයක් සහිත දෙවෙන්ත දේශපාලන ව්‍යාපාරයක්. නමුත් අපි දන්න 1971 වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ එහෙම ව්‍යාපාරයක් නෙවෙයි. ජනතා විමුක්තින පිහිටවල අවුරුදු 6යි කළදරු ව්‍යාපාරයක්.
ජනතා විමුක්ති පෙරමුණට ජනතාවකට යන්තම් කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව අතර තහවුරුච්ච ව්‍යාපාරයක් නෙවෙයි 1971 එකේ. අඩු ගානේ අපේ රටේ ජනතාවගෙන් විශාල බහුතරයක් 1971 එකේ අපේ පක්ෂ නම දැනගෙන හිටියේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට දැනගෙන හිටියේ නැහැ. අපට ඒකල නමක් තිබ්බා ධනපති පුවත්පත් ධනපති ආණ්ඩු. ඒ තමයි චේගර ව්‍යාපාරය. ඒකල හැදුවා අපි කියන හොයන්නේ ඒ කාලේ චේගර බියුරෝ කියලා රාජපොලිසි බියුරෝක් පිටේපු. චේගරගේ නමක් පට බැඳා. එසස් සටේ සමාජයේ ජනතාව 1971 72 3 කාලෙත් දැනගෙන හිටියේ චේගර ව්‍යාපාරය. චේගර කාර්යබල තමයි අපට කිව්වේ ඒ කාලේ. ඒකට අපි කිසිසේත්ම තරහ නැහැ ධනපති ආණ්ඩුත් එක්ක. රාජපොලිසිට. මොකද ඒගොල්ලෝ නොදිනුවත් හරි අපට හොඳ නමක් දීපු නිසා. චේගර ගැලකන්නේ මේ වගේම අපේ සහෝදර වගේම මානව වර්ගයාගේ මුක්ති වෙනුවෙන් සටන් කළ දිව දීපු වීරවරයෙක්. ඒ නම අපට තිබ්බ නිසා අපි වුන් දෙක ඒ නම තිබීම සම්බන්ධයෙන් නම් කිසිම අමනාපයක් නැහැ. ඉතින් ඒ නිසා එහෙම නම් කරලා මේ ಗುಣ ගලරු ව්‍යාපාරය ආරම්භයේදී මර්ධනය කිරීමට කටයුතු කළා. ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා. අපි මේ වෙලාව අපි ඒ ඔක්කොම කියන ගන්න ඕනේ නැහැ. නමුත් විශාල මර්ධනකාරීත්වයක් තිබ්බා. ඒ මර්ධනකාරීත්වය නතර කර ගැනීම සඳහා ගත හැකිව තිබිච්ච මේ මොහොතට අනුව පියවර ගත්තට පස්සේ දෙකටම අත්නගෙන ගිම් කරනවා නම් මර්ධනය කිරීම කරද්දී පිටිපස්සෙන් අභාගන එද්දී පොලිස් හමුදා තර කරද්දී මේ ව්‍යාපාරය එකරැයෙන් විනාශ කිරීම සඳහා සැලසුම් සකස් කරත් නිතමයි ජනතා විමුක්ති පෙරමුණ එදා සිද්ධ වුණේ. ඒකට මුහුණ දීම සඳහා සටන් ක්‍රමයක් තෝරගන්න එකට ඒ මර්ධන තීර මුහුණ දීපු ක්‍රමය තමයි සන්නද්ධන ගැටීම. එසා 1971 අරගලිය කියලා කියන්නේ ඕපපාතිකව ඇති වෙච්ච ආම්බෙන් ඇති වෙච්ච එකක්වත් කිසියම් කෙනෙක්ගේ හිතුවක් අරකම් ප්‍රතිඵලයක්වත් නෙවෙයි. ඒක පැහැදිලි ලෙසම මේ සමාජ වෙනස්කම් ඉස්සරහට ආපු තරුණ කණ්ඩායමකට තමන්ට දේශපාලන කිරීමේ තිබෙච්ච සුද්ධ වෛද්‍යයට බාධා කරනකොට ඒක මර්ධනය කරනකොට ඒ ව්‍යාපාරයේ මුළුමනින්ම දාන උත්සාහ කරනකොට අන්නේ තමන්ගේ ව්‍යාපාරයත් තමන්ට දේශපාලන කිරීමේ අයිතියත් රැගෙනීම සඳහා කරපු සටන. ඒ නිසා 71 කියන්නේ 1971 අරගල කියලා කියන්නේ ක්‍රියාවක් නෙවෙයි ප්‍රතික්‍රියාවක්. ධනපති ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ආපු ප්‍රතික්‍රියාව තමයි සම්මන්ත්‍ර ගලක්සාවේ නැතු කිසිම හේතුවක් නැති ක්‍රියාවක් නෙවෙයි. ඉතින් ඒ අරගලේ අපේ සහෝදර 10,000කට ආසන සම ප්‍රමාණයක් අපට හිමි වුණා, දිවි පිදුවා, ඉරගත වුණා. ඒත් අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණේ දෙවන උපත බවටපත් උනේ 1971 අරගලෙන්. 1971 අරගලෙන් පස්සේ තමයි පක්ෂ ගොඩනගද්දීම තිබි සමහර දුර්වලතා අඩුපාඩුකම් හඳුනා ගනිමින් අපේ මතවාදයන් අපේ දැක්ම අපේ අරමුණු අපේ ගමන් මඟ වඩාත් නිර්වල කරගෙන වඩා සංවිධි දේශපාලන ව්‍යාපාරක ලෙස 1971 පස්සේ අපිට ඉස්සරහට එන්න පුළුවන් මොනෙහි එකත් එක්ක. ඒ නිසා ඒක පැත්තෙන් ගත්තොත් 1971 අරගල එකල කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි උපතට සලකන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපි එහෙම ආපු ගමනක් තමයි අද දක්වා මේ ඇවිත් තියෙන්නේ. 1971 අරගලේ දැන් උඹ දෙනෙක් අපෙන් අහනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජයෙන් මොනවද කරේ කියලා. ඒවා කියන්න ගත්තොත් මම හිතනවා දවස් විතර කාලයක් වුණ වෙනවා. 1971 අරගල ගැන ගත්තා. 1971 අරගලේ විශාල බලපෑමක් සමාජයට කරා වගේම ආණ්ඩුවටත් කළා. අපි සමාජයට කරපු බලපෑම තමයි අපි සතුරාගේ සපත්තට පැගී ඉන්න ඕනේ. අධිරාජ්‍යවාදී හමුවේ ධනපති ක්‍රමයේ හමුවේ ධනින් වැටි ජීවත් වෙනට වඩා දෙපයින් නැගිටලා මේ යන්න ඒක තමයි හොඳ. එහෙම පුළුවන් කියන එක අපේ සමාජයට කියන්නේ. රටක් වෙනුවෙන් ජනතාවක් වෙනුවෙන් අරමුණක් වෙනුවෙන් දිවි පුදන්න පුළුවන් කියන එක පළවෙනි වතාවට ඔප්පු කරලා පෙන්වුවේ 1971 අරගෙන. අපි දන්නවා ධනවාදී හදපු මිනිස්සුන්ට මේක හරි අමාරුයි තේරුම් ගන්න. මොකද ධනවාදී හදලා තියෙන්නේ තමන් ගැන විතරක් හිතන, තමන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ නම් පමණක් යමක් කරන ආත්මార్థකාමී බුදකලා මිනිස්සු අදත් තියෙනවා. එසේ එවැනි ධනවාදීන් නිර්මාණය කරපු තමන් ගැන විතරක් හිතන, තමන්ට ප්‍රතිලාභ ලැබෙනවා නම් පමණක් යමක් කරන, තමන් ආරක්ෂාලා සියල්ල කරන උත්සාහ කරන සමාජයක් රටක් ජනතාවක් ගැන හිතන්නේ නැති අයට 1971 අරගලය ටිකක් තේරුම් ගන්න අමාරු වුණාට යුක්තිගරුක මිනිස්සුන්ට සවිඥානික මිනිස්සුන්ට එවැනි මිනිසුන් සමාජයේ ඉන්න අය එලෙස සටන් කරන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්වන 1971 අරගලය. එසා ඒක සමාජය ඇහැරවන සමාජ අවදි කරන අරගලයක් බවට පත් වුණා. ඕන එදා වේලාසන අවදි වුණා. උන්සොද කිව්වාගෙම අපි දැනන් හිටියා වේලාසන අවදි වුණාට වේලාසන නිරූපායන් නැහැ කියලා. ඒත් කවදා හරි නිරූපායන කොට වේලාසන අවදි වී සිටීම වාසියක්
කියන අදහසත් එක්ක උන් කලින් අවදි වෙලා ජනතාව අවදි කරේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ධනපති ආණ්ඩුවට සිද්ධ වුණා සමාජයේ ප්‍රතිසංස්කරණ කරන්න. අපි අහලා තියෙන විදිහට අපි දන්න විදිහට 1972 ගෙනාවු ජනරජ ව්‍යවස්ථාව කියලා කියන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාව ගෙනල්ලා ඒ වෙනකන් අපේ රට ගැට ගහලා තිබුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එතනින් කඩන්න බල කරේ 1970. මොකද අපි නිදහස සම්මුණා කියලා කොට 1948 1972 වෙනකම්ම අපි ඇත්තටම නිදහස් රාජ්‍යයක් නෙවෙයි අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ගැට ගහලා තිබ්බේ. එසා තමයි 1971 අරගලේ ඉතුරු වෙච්ච අය දිවි බේරාගත්තුවට නඩු පවරන කොට චෝදනා බවට පත් වුණේ සිරිම බණ්ඩාරක ආණ්ඩුව තෙරේව පහර දීම නෙවෙයි මහරජණගේ ආණ්ඩුව තෙරේව සන්නද්ධ වීම මහරජණගේ ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කිරීම වගේ චෝදනාව ඒකයි. සම මහරජණ තමයි එදා අපේ රටේ ප්‍රධානිය බවට පත් වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය මහරජණ. තින්සා ඒක වෙනස් කරලා අපේ රට ඇත්තටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ගලව ගන්න තැනකට ව්‍යවස්ථාවක් හදන්න බල කරන්න 1971 අරගලේ හේතු කරගන්න. ඒ වගේම 1975 සිද්ධ වෙච්ච දෙවැන්ත ඉඩම් ප්‍රතිසංස්කරණයේදී මහා පරිමාණ රම්පම් වතු රජයට පවර ගත් ඉඩම් ප්‍රතිසංස්කරණයේදී ඒ සඳහාත් අනිවාර්යයෙන්ම 1971 අරගලේ බලපෑම කරනවා. ඒ වගේම තරුණ කොමිෂන් දාන්න තරුණ පිරිමද හිතන්න මේ ධනපති ආණ්ඩුවට බල කර 1971 අරගෙන නිසා 1971 අරගලේ ඒ මොහොතේ ජනතාවට රටට ප්‍රතිලාභ ගෙනත් දීලා තිනවා. ඒ විතරක් නෙවෙයි අපිට දෙවැන්ත රට වෙනස්කම් දේශපාලන ව්‍යාපාරයක් ඉතුරු කරා. අද මේ තියෙන්නේ ඒ දේශපාලන ව්‍යාපාරය. ඉතින් ආදරණීය සහෝදර සහෝදරයනි දැන් අපි 1971 අරගලට වසර 52ක් පෙර මේ මොහොත වෙනකොට ජයග්‍රහණට ආසන්න වෙමින් ඉන්නවා. එදා අපිට අපිව ජනතාව අඳුරන් හිටියේ නැතුණාට ජනතාවගේ බහුතරයක් අඩු ගානේ අපේ පක්ෂේ නමවත් දන්නේ නැතු හිටියට අද අපේ සමාජයේ සාතිශය බහුතරයක් ජනතාවක් ජනතා විමුක්ති පෙරමුණත් එක්කෙන් අත්ල් වඳ ගනිමින් ඉන්න මොකක් සඳහාද මේ සමාජ වෙනසක් සඳහා. 1971 අරගල කරපු සහෝදරු අරගල කරේ සමාජ වෙනසකට සමාජ පරිවර්තනයකට. දැන් අපේ ජනතාව ඒ සමාජ පරිවර්තන සඳහා එහෙම එකක් ඕනයි කියන එක පිළි අරගෙන වැඩ ගන්න පටන් ගන්න තියෙනවා. පහුගිය අප්‍රේල් මාසේ තිබිච්ච ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ නිර්මාණය වෙච්ච ඉඳලා නිර්මාණය වෙච්ච පොදු ජනතාවගේ අරගලය තුළ අප ලොකුම එකක් තමයි මොකද සිස්ටම් චේන්ජ් එකක් වුණා කියන සිස්ටම් චේන්ජ් එක ක්‍රම වෙනසක් වුණා කියන එහෙම ක්‍රම වෙනසක් වුණා කියන එක අපේ සමාජයට දැනෙන ලෙස මුලින්ම කිව්වේ 1971 අරගලයේදී. එසේ 1971 අරගලෙන් අවුරුදු 50ක් 51ක් 52ක් වෙනකොට එදා ඒ ඕන් කිව්ව දේවල් පොදු සමාජයට පිළිගන්න සිද්ධ වෙන මට්ටමට සමාජය ඉස්සරහට ඇවිත්තියි. ඒක අපි කියන්නේ 1971 අරගලය කියලා කියන්නේ අපිට ඇතගත්තුත් එහෙම පහන් තැඹ අපිට මග පෙන්වන තැනක් මග පෙන්වන තාරකාවක් අපිට හැමදාමත් කතා කළ යුතු හැමදාමත් කතා කරලම ඉගෙන ගන්න පුළුවන් සිදුවීමක් අත්දැකීමක් කියන එක අපි තේරුම් ගන්න ඕනකම තියෙනවා. එදා ඒ දීපිදු සහෝදරෝ තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ දිවිකුසුම් පූජා කරේ මොකක් සඳහාද අපට ධෛර්ය දීලා ඒ වාක්‍යම අත්මත පටවලා ජනතාවක් ඇහැරවලා ජනතාවක් අවදි කරවලා මෙන්න මේ අසාධාරණ සමාජ වෙනස් කිරීම සඳහා වෙච්ච මහා දෙවන්ත මහජන ව්‍යාපාරයක් දක්වා මේ ව්‍යාපාරය යන්න ඕනයි කියන පණිවිඩෙත් එක්ක. ඉතින් අපි ඒ සඳහා වෙලා තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවා මේ මොහොත වෙනකොට අපේ සමාජ වෙනස් වෙලා තියෙනවා. ඒක පැතුලි. දැන් 1971 අරගලෙන් අවුරුදු 52ක් ගත වෙලා තියෙන මේ වෙලාව වෙනකොට අපි කවුරුත් දන්නවා ධනවාදී අරපුදේ එදාට වඩා අද විශාල වෙලා තියෙනවා. එදාට වඩා විශාලයි අද. ඒ අරපුදේ පීඩාව එදාට වඩා අද විශාලයි. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පාලක කණ්ඩායම් එදාට වඩා අද දුර්වලයි. 1971 වෙනකොට ශ්‍රී බණ්ඩාරගේ ආණ්ඩුව හදලා අවුරුද්දයි. 70 ආණ්ඩුව හැදුවා 71 අරගලෙන්. ඒගොල්ලෝ දුර්වල වෙලා තිබුණේ නැහැ. නමුත් අද ධනපති ආණ්ඩුව ගත්තොත් හොඳටම දුර්වලයි අපි ඒකේ තමයි දන්න. ධනපති ආණ්ඩුවලට තවදුරටත් පරණ ක්‍රමයට පාලනය කරන්න බැරි මට්ටමකට ඒව දුර්වලලා තියෙනවා. අද රට පාලනය කරන රනිල් වික්‍රමසිංහට අපි කවුරුත් දන්නව ජන වරමක් නැහැ ජන බලයක් නැහැ. අඩු ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ගන්න තරම්වත් ජන වරමක් තිබුණ නැති කෙනෙක් රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති. ජන වරමක් නැති ජන බලයක් නැති ජනතා සහයෝගයක් නැති ජනාධිපතිවරයෙක් රට පාලනය කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ පලා යනකොට ජනවරම අවසිලා තියෙනවා. අද එළියට බහින්න බැරි. රාජපක්ෂලකෝ එළියට බහින්න අමාරු ඒගොල්ලන්ට. විශාල ජනතා විරෝධයක් තියෙන නිසා අද ජනතා විරෝධය වෙලා තියෙන ඒගොල්ලන්ට. ජනවරමක් නැහැ, ජනතා සහයෝගයක් නැහැ. කිසිම ජනතා සහයෝගයක් නැති හුදකලා තත්ත්වයක ඒගොල්ලෝ පත් වෙලා තියෙනවා. එවිනුවට පිටාවක් තුල
ජනතා විමුක්ති පෙරමුණ විශාල බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කළා. ඒ බහුජන ව්‍යාපාරය ඇතුළත අපි දෙවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බවට ජනතාව එකතු කරතු ව්‍යාපාරයක් බවට අපේ සමාජයේ සියලු ජන කොටස් ධනවාදයෙන් කුමන ආකාරයෙන් පීඩාවටපත් වෙච්ච සියලු ජන කොටස් එකතු කරතු දෙවැන්ත ව්‍යාපාරයක් බවට අපි පත් වෙලා තියෙනවා. එනිසා අපි දැන් ඉන්නේ ජයග්‍රහණය කරන පැත්තේ. සතුරා ඉන්නේ පරදින පැත්තේ. දැන් ධනවාදයේ මහලුයි දුබලයි. ඒකට කලින් දාපු සෙල්ලම් දාන්න පුළුවන් කමක් නැහැ. ජනතාව ඊට වඩා ප්‍රබලයි. ජනතාව අධ්‍යක්ෂීම් සහිතයි. වසර 75ක අධ්‍යක්ෂීම් තියෙන ජනතාවක් ඉන්නවා. ඒ ජනතාවට අපි අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ යමක් උගන්ලා තිනවා. ඒ අපත කිල්ල නැහැ. ආදර්ශයන් අධ්‍යක්ෂීම් තියෙනවා. ඒ නිසා දැන් දුබල මහලු ධනවාදයක් සහ දුර්වල ආණ්ඩු දුර්වල පාලකයෝ සහ ප්‍රබල ජනමතයක් සහිත ප්‍රබල ජනතා ව්‍යාපාරයක් තියෙනවා. ඒ දෙක අතර සටන් තුලා තියෙනවා. අපි සහතික කළා කියනවා 1971 අරගලේ පරාජයපත් වුණාට වර්තමානයේ මේ මහා දෙවන්ත ජනතා ව්‍යාපාරයක් සහ මේ දුර්වල දුබල ආණ්ඩුත් එක්ක තියෙන සටන අනිවාර්යයෙන්ම ජනතාවගේ ජයග්‍රහණයකින් කෙලවර කරන්න අපි සමත් වෙනවා කියන විශ්වාසය අපට තියෙනවා. ඒකට ගොඩක් කල් යන ගත්තම අපි දකිනවා අපි ඉතාමත් ඉක්මනින් මේ ජයග්‍රහණය අපිට ගන්න පුළුවන් කියලා විශ්වාසයක් අපට තියෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් 1971 අරගලයේ තිබිච්ච අරමුණු අදත් අපිට ඒක අදාළ වෙලා තියෙනවා. මම කලින් කිව්වා වගේ 1971 අරගලයේ අපේ සහෝදරුන්ට තිබුණේ නව සමාජයක් ගොඩනැගීම. අපි ඒක හඳුන්වන සමාජයක් කියලා. ඒක අලුත් එකක්. මේ පැරණි සමාජ වෙනුවට හදන අලුත් එකක්. ඒක වඩා යහපත් එකක්. වඩා සාධාරණ එකක්. වඩා යුක්තිගරුක එකක්. වඩා නවීන එකක්. ඒක සියලු මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. අදත් මේ සමාජයක වුණකම අපි හැමෝටම තියෙනවා. එනිසා තමයි අපිට මේ විශාල ජනතා සහයක ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේ අපි විශ්වාස කරා ඒ සමාජ නිර්මාණ කරද්දී ඒක කිසිම රටකින් කොපි කරන්න පුළුවන් සමාජයක් නෙවෙයි. අපි හදන සමාජය තව රටකින් අත්දැකීම් ගත්තොත් මිසක් තවත් රටක් කොපි කරලා හදන එකක් නෙවෙයි. තවත් අරගල මාදිලියක් කොපි කරලා හදන අරගල මාදිලියක් නෙවෙයි. අපිට අපේම වූ අරගල මාදිලියක්, අපේම වූ ගමනක්, අපේම වූ ක්‍රමයක්, අපේම වූ වෙනස්කම් සහිත සමාජයක්, එහෙත් අර යහපත් හොඳම ලක්ෂණ සමාජයක් නිර්මාණය කරන්න ඕනයි කියන එක තමයි හැමදාම ජනතාවගේ මුතුන් විශ්වාසය බඩපත් වෙලා තියෙන්නේ. අපි මේක එවිල් තියෙනවා. අපිට එදා සටන් පාඩ කීපයක් තිබ්බා. ඒ සටන් පාඩ අදටත් පළඟුල අපි විශ්වාස කරනවා. එදා අපි කියද්දී අපේ සෞදෘ කිව්ව මොකද අපිට යුක්තිකරක දේශයක්, සාධාරණ සමාජයක්, නිවහල් මිනිසෙක් තමයි අපි සටන් පාඩ කොට දෙදා. එයි එමුනේ අද වගේ මෙදත් අපි ගත්තොත් එහෙම අපේ රටේ යුක්තිය තිබුණේ නැහැ. මේ රටේ යුක්තිය තිබුණේ නැහැ. අද වගේ මේදත් මර්ධන නීති ගෙනාවා, ප්‍රජාතන්ත්‍රවාදය ඇකුළුවා, ජනතාවගේ අයිතිවාසිකම් නොදී හිටියා, අයිතින් වෙන සටන් කරන ජනතාව පා ගන්න උත්සාහ කරා. එසක් කිසි තැනක යුක්තිය තිබුණ නිසා අපිට ඕනකම තිබුණ මොකද්ද? යුක්තිකරක දේශයක් අවශ්‍යතාවය තිබුණා. අදත් මේ ප්‍රශ්නය අපි ඉස්සරහ තියෙනවා. අදත් මේ දේශයේ යුක්තිය නැහැ. අධිකරණ බලපෑම් කරන ආණ්ඩුව තියෙනවා. අධිකරණයේ තීන්දුව දුන් ආණ්ඩුවටරේව ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගමන සුගමන් ගෙදරවන් යෝපපතිත්වයක් අපට තියෙනවා. දැනුත් මේ ඡන්ද සම්බන්ධ තීරණයක් දුන්නා කියලා ශ්‍රේෂ්ඨ අධිකරණ වෙන සුගමන් පාර්ලිමේන්තුව ගෑනලා නඩු අහන්න උත්සාහ කරන එකක් අපට තියෙනවා. ඒස අපේ රටේ යුක්තිය නැහැ. ඒස යුක්තිකරක දේශයක් අපි නිර්මාණය කරගත යුතු තියෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තොත් එහෙම සාධාරණ සමාජයක් අපට ඕන. අපි සමාජයේ තියෙන බරපතලම ඛේද වාචකය මේ අසාධාරණයි. අපි ජීවත් වෙන අසාධාරණ සමාජයක මිනිසුන් සලකන මිනිස්සු හැටියට නෙවෙයි. ඉතා කුණා දෙනෙක්, කීප දෙනෙක්, පවුල් කීපයක් එකතු වෙලා, වලව් කීපයක් එකතු වෙලා, ප්‍රභූ තන්ත්‍රයේ පවුල් කීපයක් එකතු වෙලා, සමස්ත රටේ බලයත් ධනයත් තමන් අතේ තියාගෙන පොදු ජනතාව උදුර පිටරපත් කරලා තියෙනවා. පොදු ජනතාව බෙදලා වෙන් කරලා තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් හැටියට බෙදලා වෙන් කරලා තියෙනවා. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික බෙදලා වෙන් කළා තියෙනවා. ඉස්ලාම් වලත් බෙදලා වෙන් කළා තියෙනවා. ඒ බෙදලා වෙන් කරලා අපිව යට කරගෙන ඉන්නේ. යට කරගෙන පාලනය කරනවා. සාධාරණත්වයේ කොහෙවත් නැහැ. මුළු සමාජයක් උපයන ධනය, මුළු සමාජයක් උපයන ධනය පවුල් කීපයක් අතර යනවා. මුළු සමාජයක් දුක් විඳින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දරුවන්ට උගන්වන්න බැරි, උගන්වන්න විදියක් නැති, ලෙඩ වුණාම බෙහෙත් ගන්න විදියක් නැති, ඉන්න හරියට ගෙබලක් නැති,
යන්න බස් එකක් නැති හයෙන් පස්සේ පහසුකම් කිසිවක් නැති තුන් වේල බඩට කන්න කෑමක් නැති ජනතාවක් විශාල ජනතාවක් මේ 21 වෙනි සියවසේ අපේ රටේ ජීවත් වෙන ලෝකෙ ජීවත් වෙන සමාජ අසාධාරණ කියන එකයි මේක අසාධාරණ සමාජයක් අපි කවුරුත් තන ඒ නිසා මේ අසාධාරණ සමාජ වෙනුවට සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම ඕනකම තිබුණා එදා ඔවුන් ඒ සටන් පාට ගත්තේ ඒකයි සාධාරණ සමාජය අදත් අපි ඉස්සරහා ඒ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තදින්ම තියෙන ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් නිවාල මිනිසෙක් අපට ඕනකම තියෙන ධනවාදී හැදුවේ නිවට මිනිස්සු වහල් මිනිස්සු වියගසමත කියලා කියන්නේ කියලා බල කරපු මිනිස්සු නිර්මාණය කළා තිබ්බා අපට බෑ අපට කරන්න බෑ අපට හැකියාව නැහැ ඕවා කරන්න පුළුවන් ද වගේ පසුගාමි අදහස් තියෙන ජනතාවක් නිර්මාණය කළා තිබ්බා ඒකට අභියෝග කරේ බලන තවට 1972 අරගලිය මේ අපට පුළුවන් කියලා පෙන්වුවේ ඒකේ අපට සටන් කරන්න පුළුවන් කියලා පෙන්වුවේ ඒකේ අපට සටන් කළ දීපු දන් පුළුවන් කියලා පෙන්වුවේ ඒකේ එසා අපට බෑ කියන වහල් මානසිකත්වයේ බලවකාරෝ එනකොට ප්‍රභු පන්ති එනකොට ලේන්සු කරෙන් අතට අරගෙන කවුනුවට බහින්න බල කරලා දිවිච්ච ඒ වහල් මානසිකත්වයෙන් සමාජෙ මුදව ගන්න එදා ඒ අපේ සතුරු කඩුදු කළා අපි දන්නවා අදත් මේක සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ අදත් කිසියම් ප්‍රමාණකින් ඒ වහල් භාවය තියෙනවා අදත් විදේශ ගති භාවයක් තියෙනවා අපේ සමහර ඇතුළ අදත් මේ මේ ප්‍රභු දේශපාලන පක්ෂ වල ගති භාවයක් තියෙනවා අදත් ප්‍රභූරුම වෙනවා තමගේ නායක හැටියට ඒ නිසා ඒ ප්‍රභු වන්දනාව සහිත පසුගාමී මානසිකත්වයක් අපේ සමාජය තුළ තියෙනවා ඒ නිසා එතකොට මිනිසු නිදහස් නැහැ මිනිසු පුරවැසියෝ නෙවෙයි යටත්වැසියන් ලෙස සිට මිනිසු පුරවැසියන් බඩපත් කරන උන් කැමති වෙනවා අන්නේ යටත්වැසියන් ලෙස සිට මිනිසුන්ට අපි යටත්වැසියෝ නෙවෙයි අපි සමාන අයිතිවාසිකම් තියෙන සටන් කිරීම හැකියාව තියෙන අපි රටේ පුරවැසියන් කියන එක පළවෙනිවට තවට මතක් කරලා දුන්නේ 1971 අරගෙන අදත් අපි විශ්වාස කරන පුරවැසියන්ගේ කාර්යභාරය අපි ඉස්සරහ තියෙනවා කියලා යටත්වැසි බහින් මිදලා පුරවැසි බහට එන්න ඕනකම තියෙනවා ඒ නිසා අපිට යුක්තිකරක දේශයක් අවශ්‍යයි සාධාරණ සමාජයක් අවශ්‍යයි නිවහල් නිදහස් මිනිසෙක් අවශ්‍යයි ඒ සියල්ල ගන්න පුළුවන් සමාජයක් අපි හදන්න ඕනකම තියෙනවා අන්‍යම සමාජයක් හදන්න තමයි 1971 අරගලේ සටන් කරේ ඒ නිසා 1971 අරගල කියලා කියන්නේ ඉතා පුළුල් අරමුණක් සහිත අරගලයක් ඒ අරගලේ තමයි ධනපති ආණ්ඩුවලට ලියන අය ඉතිහාසෙ විකෘති කරන අය විකෘති කළ මේක නිකන් කැරල්ලක් වට නාලා තියෙනවා 1971 අරගලේ කැරල්ලක් නෙවෙයි ඒක නිකන් පොඩි කැරල්ලක් නෙවෙයි මේක අරමුණක් සහිතව ආපු දේශපාලන ව්‍යාපාරයක නැගී සිටීම තිරස තමයි අපි කියන්නේ අපිට ඒක ඉගෙන ගන්න යාදි ගොඩක් තියෙනවා දැන් අපි ගත්තොත් අද ආදරණීය සහෝදර සහෝදරියනි අප්‍රේල් අරගලෙන් පස්සේ අවුරුදු 52ක් ගත වෙනකොට අද තත්ත්වය මොකක්ද අද අපි කවුරුත් ගන්න අපි ජීවත් වෙන සමාජයේ ඉතාමත්ම බරපතල අර්බුද ගොඩකට මුහුණ දීපු සමාජයක් කියලා අපේ රටේ ආර්ථික අර්බුදේ ඉතාමත් විශාලයි විනාශකාරී අපේ රටේ ආර්ථික අර්බුදේ කොතරම්ද කිව්වොත් එම අවුරුදු ගාණක් තිස්සේ මේක වර්ධනය ඇවිල්ලා අවසානයේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ආණ්ඩුවට කියන සිද්ධ වුණා මහ බැංකුවට කියන සිද්ධ වුණා ලංකාව බංකොලොත් කියලා අපි බංකොලොත් නායකවන්ට බෑ කියලා කිව්වා රටට කියන බහණ්ඩ නතර කරන සිද්ධ වුණා ඒගොල්ලෝ 1977 පටන් ගත්ත විවෘත ආර්ථිකය පම්පෝර ගැහුවේ සියලු දේවල් නිදහසේ ගලා එන්න ඕන කියලා මෙහෙට හැබැයි විවෘත ආර්ථික හදපුවාටම සිද්ධ වුණා මොකද්ද ඒක අකුලන් බහණ්ඩ කියන එක සීමා කරන සිද්ධ වුණා බහණ්ඩ නතර කරන සිද්ධ වුණා මුදල් හුවමාරු කරන අඩු කරන සිද්ධ වුණා ආර්ථිකය අකුලන සිද්ධ වුණා බංකොලොත් කියලා කියන සිද්ධ වුණා ණය ටික හොයා ගන්න බැරුව බඩගින්න ඉන්න කියලා මිනිස්සුන්ට බල ගන්න සිද්ධ වුණ නිසා විශාල අරමුදයකට රටපත් වෙලා තියෙනවා දැනුත් ඒ අරමුදේ තියෙනවා දැන් මේ රයිල් වික්‍රමසිංහගේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේ අරමුදේ උත්තර හොයන්න යන්නේ නැහැ මේ උත්සාහ කරමින් ඉන්නේ ඒගොල්ලෝ මේ නිර්මාණය වෙච්ච ඒගොල්ලෝ නිර්මාණය කරපු අරමුදේට ඒගොල්ලෝ උත්තර හොයන්න කියලා ගේමින් මේ උත්සාහ කරමින් ඉන්නේ ඒක තවත් වර්ධනය කරන්න ඇත්තර මේ අරමුදේදී අරුබුදෙන් ගොඩ යන මාර්ග වෙනුවට අරුබුදේ තුල වැළලෙන මාර්ග තමයි හොයමින් යන්නේ. දැන් අපි කවුරුත් දන්නෝ මේ වෙලාවේ මේ අපේ රටේ කවුරුත් කතා කරන තමයි දැන් මේ අරුබුදේට උත්තර ලැබිලා තියෙන උත්තර වෙන පුළුවන් කතාවක් කියමින් යනවා. ඇත්තම අපි ගත්තොත් මේ වෙලාවේ පොඩි නිකන් අර නේද මේ අරුබුදේ ඇස්සේ පොඩි ඉන්ටර්වල් ගතියක් කියලා තියෙනවා අපායට ඉන්ටර්වල් වගේක් කියලා තියෙනවා. මේ දැන් අපි ගත කරන්නේ අපසර පොඩි අපාය ඉන්ටර්වල් කාලේ. විශාල අරමුදයක් මැත් තිබුණා දැන් චූටි ඉන්ටර්වල් එකක් ඇවිල්ලා
සමහරු හිතනවා මේ ඉන්ටර්වල් එකක් නෙමෙයි මේක ආපහු මේ රට ගොඩ යන්න යන්නේ කියලා. ඉතින් අපි අවධාරණය කළ කියන මේ 52 වෙනි මාස මුදෙත් නෑ මේක පොඩි ඉන්ටර්වල් එකක් විවේක කාලයක් විතරයි ආයි ඔය හැමෝටම ඔළුවෙන් ඉන්න වෙනවා. මම හිතන්නේ අපි අපායේ ටෙම්පල් ගැන කතා කරුත් අහලා ඇති. ඒ නිසා අපි හැමෝටම ඒ සාපු කර කරන අපේ රට අයට පරණ ක්‍රමයටම ආපහු යන්න වෙනවා ඊට වඩා ගැඹුරු විදියට. මොකද මේ රට ඇදගෙන යන්නේ රට හදන මාවතකනේ. ඔබ අපි කවුරුත් දන්න අපේ රටේ මේ මෑත කාලේ මතුවෙච්ච ප්‍රශ්න මොකද්ද? අපේ රටේ මතුවෙච්ච ප්‍රශ්න තමයි මොකද්ද? අපේ රට වත්කම් උපයන්නේ නැතුව වියදම් කළා. අපේ රට වත්කම් උපයන්නේ නැතුව වියදම් කළා. වත්කම් උපයන මාර්ග 1970 පස්සේ විනාශ කළා. ඒක වික්ක නැත්තම් වැහුවා නැත කටට දුන්නා. ඒ නිසා වත්කම් උපයන මාර්ග විනාශ කරලා වත්කම් ඉපිම අඩු කරගත්තා. වත්කම් උපයන්නේ නැති ආර්ථිකයක් තුළ දෙගෙන වියදම් කළා. සිද්ධ වෙනකද වත්කම් උපයන්තු විඳන් කරන්න ගියාට පස්සේ විඳන් හොයාගන්න ක්‍රමයක් තියෙන්න ඕන. විකුණන් කෑම ටිකක් ඊට පස්සේ ණය ගන්න පටන් ගන්නවා. එතකොට අපේ අරමුදේ නිර්මාණය මොකද්ද? අසීමිත ලෙස ණය ගැනීම. ගියවුරුද්දේ අග වෙනකොට අපි කවුරුත් දන්නවා ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන 84ක්. ඩොලර් බිලියන 84ක් තරම් විශාල ණය කන්දක් තියෙනවා. ඒකෙන් බිලියන 41ක් විතර විදේශ ණය. ඩොලර් වලින් අනිත්‍යව දේශීය ණය. ඒක රුපියල් වලට හැරෙවොත් සාමාන්‍ය ගත්තොත් එහෙම අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 28ක් විතර. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ණය ගත්තොත් රුපියල් ලක්ෂ 14ක් විතර වෙනවා. එක පුද්ගලයෙක් ලක්ෂ 14ක විතර ණය කරපුවාට පස්සේ දෙවෙන් තරයි කන්දක් ගොඩගන්නවා. ඒ නිසා අවසානයේ මේ ණය කන්ද ගොඩගාලා ඒක නාස්ති කරලා වංචා කරලා විනාශ කරලා ණය ගෙවන්න ණය වාරක පොලිටි ගෙවගන්න බැරි වුණා. බංකොලොත් තුනේකින් එතකොට අපේ රටේ ප්‍රශ්නේ ණය වෙලා තියෙන වෙලාවක වක්කම් නැතුව තියෙන වෙලාවක මේ ප්‍රශ්න විසඳන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ උත්සාහය සඳහා ගත යුතු එකම මාර්ගය වෙන මොකද්ද? වක්කම් උපයන පැත්තට පය දින එක. වක්කම් උපයන නිෂ්පාදනය කරන ආර්ථික උපය මාර්ගයකට අවතීර්ණ වෙන්නේ නැතුව මේ අරමුදෙන් කොට එන කාටවත් බැහැ. ඉතින් වර්තමාන රයිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මොකද කරන්නේ? වත්කම් උපයන මාවතකට යන වෙනකොට ඒගොල්ලෝ මොකද්ද ආපු මාවතේම අන්තිම ණයත් ගන්න කොහෙන්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ. එසන්නේ ණය අරගෙන ඉරවිච්ච රටට තවත් ණයක් ගන්නෝ. අපි දන්නවා තවත් ණයක් ගත්තම පොඩි කාලෙට අතේ ගියක් කර තියෙන එක ඇත්ත. හැබැයි ඒ ණය ගත්තට පස්සේ ඒ ණය පරණ ණයත් එක්ක මේ ණයත් අපව ගෙවන්නේ. දැන් මේ ණය ටික ගන්නේ අපි කවුරුත් දන්නවා පරණ ගත්තු ණය ටික දවසකට කල් තියලා ඒවා කල් ගන්න බලාගෙන තමයි අලුත් ණය ගන්න. එතකොට පරණයක් ගෙවන්න වෙනවා අලුත් ණයක් ගෙවන්න වෙනවා ඒව ගෙවන්න මොකක්වත් අපිට අපි සතු සම්පතක් නැතින මොකද දැන් දැනුත් අපට ආදායම් ලැබෙන මාර්ග ටිකක් මේ ණය ගැනීම හරහා විකුණන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අරමුදේ නිර්මාණය කරපු මගේම යනවා ඇරෙන්න රයිල් වික්‍රමසිංහට හෝ මහින්ද රාජපක්ෂට සයිත් ප්‍රේමදාසට වෙන මගක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේකට අලුත් මගක් තියෙන්න ඕන. අලුත් මග තමයි නිෂ්පාදනය කරන ආර්ථිකයක් හදන එක. අලුත් මග තමයි අපේ රටේ වත්කම් උපයන ආර්ථිකයක් නිර්මාණය කරන එක. අලුත්මක තමයි අපේ රට තුළ අලුත් සමාජයක් නිර්මාණය කරන එක. එහෙම එකක් ලංකාවට ඕනයි කියන එක අතීතයේ සිටම කිව්වා. ඒ සඳහා සටන් ගැතුණු පරපුරේ 1971 අරගල කියන්නේ ඒ අරමුණු වෙන සටන් ගැතුණු අරගල කියන එක තමයි අපි මතක තියාගන්න ඕනකම තියෙන්නේ. ඉතින් දැන් මේ යනමගේ ගිල්ල රට කොට දාන්න පුළුවන් වෙන්නේ මොන හේතුවක් නිසාද? අපි හොඳටම දන්නවා දැන් දැනුත් ප්‍රවෘත්තියක් තියෙන මොකද්ද? මහබැංකු අධිපති නන්දලාල් මහත්තයා කියනවා ඉදිරි කාලේ තවත් අමාරුකම් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුද කියලා ණයක් ගත්ත පමණින් ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නේ නැහැ. ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග අවුරුදු 4 30ෙම අමාරුවෙන් ගන්න වෙනවා. ආපස්සට හැරෙන්නේ නැතුව යන්න වෙනවා. දුෂ්කර ගමනක් යන්න වෙනවා. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? එයා යන ගමන යනකොට අපේ රටේ කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ. සම්පත් ඉතුරු වෙන්නේ නැත්නම් මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඒ ගමන ඊතරම් අමාරු ගමනක්. ඒගොල්ලන්ට හඳුනනට ජනතාවට අමාරු වෙන. මොකද ඒ ගමන? ඒ ගමන තමයි රටේ තියෙන වටිනාම සම්පත් සියල්ල විකුණලා ඉවර කරන එක. සියල්ල පවරවා දෙන එක. අනික ජනතාව මත උපරිම බරක් පටවන එක. ජනතාවගේ ජීවිත මිරිකලෝ ඒගොල්ලෝ සාරේ උරා ගන්න එක. එහෙම ගමනක් ගිල තමයි ආණ්ඩුවේ අරපතෙන් ගොඩ යන ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඉතින් අපි උතරම දන්නවා රාජපක්ෂලට රාජපක්ෂලට රයිල් වික්‍රමසිංහට ආණ්ඩුවේ අරමුදෙන් ටික කාලෙක උඩ යන්න පුළුවන් නමුත් සමාජයේ තියෙන මේ මහා අරමුදෙන් උඩ යන්න වෙන්නේ ඒක තව තවත් ඇති. දැන් මේ දවස්වල අද දින ලොකුම ඉත්‍යාව තමයි ණය ගත්තම රට දියුණුවයි කියලා.
හැබැයි කවුරුත් කල්පනා කරන්නේ මෙච්චර ණය ප්‍රමාණයක් අරගෙන හදමු නැති රට මේ ඩොලර් බිලියන 2 අතර සමයෙන් හදන්න පුළුවන්ද කියලා. තමන් අසලක කවුරුත් දන්නෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගියාම ඒක අපට වෙන් කරලා තියෙන්නේ ඒක ලංකාවට වෙන් කරලා තියෙන්නේ අවුරුදු 4කට ඩොලර් බිලියන 2.9ක් බිලියන 2900ක්. හැබැයි අපි කවුරුත් දන්නෝ 2015 2019 කාලේ යහපාලන ආණ්ඩුව කාලේ මේ ජනාධිපති අගමැතිකම කරපු කාලේ ජාත්‍යන්තර බැඳුම් කර හරහා මේ රනිල් වික්‍රමසිංහ අරන් තියෙන ණය කොච්චරද ඩොලර් බිලියන 12මාරක් 12500 මිලියන් ගත්තොත් මිලියන් 12500ක් එතකොට ඩොලර් මිලියන 12500ක් අවුරුදු 4ක් තුර අරගෙන හදන්න බැරි වෙච්ච රටක් ඩොලර් මිලියන 2900ක් කරන් අවුරුදු 4කට හදන්න පුළුවන්ද කියලා හිතුවොත් අපි දෙනවා ඒක වැඩක් කරන්නේ නැහැ මේ රනිල් වික්‍රමසිංහ එදත් අගමැති රනිල් අද ජනාධිපති රනිල් මේ රනිල් වික්‍රමසිංහ සිංහම ඩොලර් මිලියන 12500ක් කරන් හදපු නැති රටක් ඒ රනිල් වික්‍රමසිංහම දැන් ජනාධිපතිස ඩොලර් මිලියන 2900ක් කරන් හදනවා කියලා විශ්වාස කරනවා නම් ඒක ඉතින් මොලේ පරීක්ෂා කරගත යුතු කාර්යයක් ඕන කෙනෙක් හදන්න වෙන්නේ ඒ සල්ලි වලින් මොකක්වත් කරගන්න වෙන්නේ මොකද ඔය සල්ලි නිසා වෙන්නේ දැන් මොකද අපේ රටේ කිසියම් ආර්ථිකයක් තිබ්බනම් ඒ ආර්ථිකය විනාශ වෙන පටන් ගන්නවා අපි හොඳටම දන්නවා මේ ණය මුදල ගන්න කොන්දේසි ගොඩකට යට වෙලා ඒ කොන්දේසි අතර ආණ්ඩුවේ අයවැය පත්‍රය සමනය කරගෙන මේ කොන්දේසි තියෙනවා එතකොට අයවැය සමනය කරගන්න ජනතාවට දෙන අයිතිවාසිකම් කපන්න සිද්ධ වෙනවා ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න ජනතාව මත බර පටවන්න සිද්ධ වෙනවා ජනතාවගෙන් කැපෙනවා ජනතාව මත බර පැටවෙනවා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි කවුරුද දන්නව මේ පාර්ලිමේන්තු වල ආයතන විකිණීම කියන එකට මොනව වෙලා අපිට සතුව තියෙන ජාතික ආරක්ෂක බලපාන දේවල් ඉක්මනට පටන් ගන්න තියෙනවා දැන් ඒකටත් මිත්‍යාවක් හදලා තියෙනවා මොකක්ද ඒ තමයි පාර්ලිමේන්තු වල ඉක්මනට ගන්න එක දැන් අපිට ආණ්ඩුවක් ඕනෙන්නේ මොකටද රටකට ආණ්ඩුවක් ඕන වෙන්නේ රාජ්‍ය ආයතන පාර්ලිමේන්තු වල නම් ඒක විකුණ ගන්නද නැත්නම් පාවුඩ්ලබන්නේ ඇයි කියලා හොයලා බලලා ඒවා ලාබල් ලබන තත්තර ගේන්නද විකුණන්න ආණ්ඩුව ඕනේ නැහැ විකුණන්න මොකක් හරි ඔය සේල් කම්පැනි එකට දුන්නා නම් දුන්නා ඔය සමාජ මාධ්‍යලක් තියෙනවා සේල් දාන ආයතන තියෙනවා එක එකවා ඒකට දුන්නා නම් ඕන එකක් විකුණන්න දැන් ආණ්ඩුවක් ඕනේ එකට නෙවෙයි ආණ්ඩුවක් ඕනේ රටට අත්‍යවශ්‍ය ජාතික ආරක්ෂක බලපාන ජන ජීවිතේට බලපාන ජන ජීවිතේ පාත්තන් යාමට අත්‍යවශ්‍ය වෙන ආයතන පාවුඩ්ලබන්නේ නම් පාවුඩ්ලබන්නේ ඇයි කියලා හොයලා බලලා ලාබල් ලබන අතරපත් කරගන්න. නමුත් ආණ්ඩු කරන්නේ මොකද්ද? ආණ්ඩු වෙවිල කරන දේ තමයි පාවුඩුයි කියලා මේ විකුණ ගන්න. ඊට පස්සේ ජනතාව තුළ මතයක් හදනවා පාවුඩ්ලබන්නේ මතයෙන් ගලවඩක් නැහැ කියලා. ඉතින් ජනතාව මේ මතයට ගොදුරු වෙනවා. අවිඥානික ගොදුරු වෙනවා. ඉතින් හිතනවා එක්කට පස්සේ හරියයි කියලා. ඒකට විරුද්ධ තර්ක හදනවා. සමහර තර්ක හදනවා රජයේ තියෙන ඒකාධිකාරයක් පුද්ගලික කඳුළු වුණාට පස්සේ ගොඩක් හැදෙනවා තරංගයක් හැදෙනවා තරංගය තුල පුද්ගලිකංශයේ තරංගයේ විසින් මහජනතාවට හොඳ සේවාවක් හොත් ලාභදායී සේවාවක් උදින තරංග වැටුණාම ලාභ වෙනවා. එහෙම තරකයක් තියෙනවා. ඒක කවදාකවත් සිද්ධ වෙලා නැහැ. දැන් කල්පනා කරමු. දැන් ඔහොම හිතුවොත් එහෙම පෞගේ කාලේ 1977න් පස්සේ අපේ රටේ වික්ක ආයතන වලට හැටියට ලංකාව දැන් සුරපුරයක් වෙන්න බෑ. අපි දැන් ඇමරිකාව පහු කරලා ඉන්න බෑ. දිනුනු පැත්තෙන් ගත්තොත් එහෙම. ඇයි අපේ සම්පත් ඔක්කොම වික්කනේ පෞගේ කාලේ. වතු වික්ක, වාණි කම්මල, ඔරුවල වාණි කම්මල වික්ක, කැලණිතර කම්මල වික්ක. තුල්ලි වේපේකම් වල වික්කා පූගොඩ වේකම් වල වික්කා ඒ වගේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් වික්ක 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 සමර වැව්වා ඒ නිසා මේ විකුණුපු විකිනිල්ලට විකුණන පස්සේ රට හැදෙනවා නම් දැන් අපි ඉන්නවන කම තියෙන්නේ නේද සුර ලෝකේ පැත්ත එහා ගිහිල්ලා බොම දිනු රටක ඉන්න හැබැයි දැන් ගලද මොකද බංකොලොත් කියලා විකුණලා විකුණලා බංකොලොත් නේ අන්තිමට සල්ලිත් නේ රාජ්‍ය ආයතනත් මොකක්වත් නැහැ සමර වහලක් ගිහිල්ලා අනික තමයි කියන්නේ මොකද ඔය තරංගේ විසින් හදනවා කියලා තරංගේ විසින් මොකක්වත් හදන්නේ නැහැ. තරංගේ විසින් හොඳ සේවාවක් ලබා දෙනවද නැද්ද කියලා බලන්න හොඳම තැන තමයි අපේ ප්‍රවාහන සේවාව සම්බන්ධයි. ප්‍රවාහන සේවය. ප්‍රවාහන සේවය පුද්ගලීකරණය කරනකොට බස් පුද්ගලීකරණය කරනකොට ওই කතාවම කියනවා. මොකද තරංගේ හැදෙනවා නම් හොඳම තරංග තියෙන කොහෙද? මේ වෙලාව අපේ රටේ. පුද්ගලික බස් සේවාව තුන හොඳම තරංග. ඒ කියන්නේ ළංගම තියෙනවා, පෞද්ගලික බස් තියෙනවා, පෞද්ගලික බස් ඇතුලේ ලොකු තරගයක් තියෙනවා තනි තනි බස් හිමිව අතර. මොකද අපි ලොකු සමාගම් වෙන්නේ. එසා තරංගේ වැඩිපුරම තියෙන තමයි අපේ ප්‍රවාහණය ගමනාගමන ගමනාගමන දැන් ගමනාගමන හොඳයිද ප්‍රවාහණ තරංගේ වැඩි වෙලා තරංගේ වැඩි වෙලා මොකද වෙලා තියෙන්නේ
ඒ බස් වල මානව ගරුත්වය කෙලෙසලා බස් එක කෙනෙකුට යන්න බෑ ගරුත්වය තියාගෙන. සේවා බින්දුවට වැටිලා. ඒක මාෆියා බවට පත් වෙලා. මිල වැඩි කරන හිත යුතු ගන්න. ඉතුරු සල්ලි දෙන්නෙත් නැහැ කියලා සමහරු කියනවා. එස තරංගේ විසින් සේවාවන් දිනු වෙන අය ලාභ ලබනවා කියලා හිතන එක ඒක මිත්‍යාවක්. මේ ධනපති ක්‍රමය තුළ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙයි මෙන්න මොකද්ද තව ජනතාව පිළිවඩ පත් වෙනවා. ජනතාවගේ සේවා සඳහා තියෙන අයිති නැති වෙලා යනවා. ඒ නිසා මේ රටේ සම්පත් රජ සතුව තිබිය යුතු සම්පත් විශේෂයෙන්ම ගත්තොත් තෙල් විදුලිය වරාය ගොන්තොටපොළ අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ මිනිසුන්ගේ ජීවිත දෙක ඉදා තදින් බැඳිච්ච. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ජාතික ආරක්ෂාවට සම්බන්ධ සම්පත් විකුණ දාන එක ජාතික අපරාධයක් ද්‍රෝහිකම. මේක ද්‍රෝහිකම. අනේ ද්‍රෝහිකම තමයි දැන් රයිට් වික්ටම්ස් කරමින් ඉන්නේ. ජාත්‍යන්තර මුල් අනුසස ධන ගහලා ඩොලර් මිලියන 2900ක් වෙනුවෙන් ධන ගහලා මේ ද්‍රෝහිකම කරමින් ඉන්න මොකද්ද රටේ අත්‍යවශ්‍ය අපි සතු තියාගත්තු දේවල් ටික විකුණමින් ඉන්න. ඒකට ගුණගායනා කරන කණ්ඩායමකුත් හොයාගෙන තියෙනවා. අපි මෙයන්නේ අපි කවුරුත් දන්නවා විනාශකාරී මග මේක නතර කළ යුතු නිසා ස්ථිරව මේක නතර කළ යුතු වෙනවා. අපි ඔබට කියනවා අපි කවුරුත් එකතුලා දැවැන්ත මහජන ව්‍යාපාරය නිර්මාණය කළා. අපේ දැවැන්ත මහජන ව්‍යාපාරය ශක්තිමත් කළා. මේ කරන ද්‍රෝහිකම පාවා දීම නතර කළ යුතු තියෙනවා. ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න ඔබත් අපත් සූදානම් වෙන ඕන කියලා අපි ඔබට කියනවා. මේක නවත්තන්න නැත්නම් අපේ රටේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් ආණ්ඩුවට ආණ්ඩුවක් හැමදාම උත්තරේ වේ කොහොමද මේ ක්‍රම තුල? తాවකාලික පැලස්තර උත්තරේ. නිසා කිසිසේත්ම දිගු කාලීනව නිෂ්පාදන නගා සිටවල රට ශක්තිමත් කළ ආර්ථිකය හදලා මේ හදන ආර්ථිකය ඇතුළ ජනතාවගේ ප්‍රශ්න සඳහන් උත්සාහ කරේ නැහැ. මොකද හැමතිස්සෙම කරේ తాවකාලික පැලස්තර. දැන් මේ දවස්වල හොඳම උදාහරණ තමයි බිත්තර. අපේ රටේ බිත්තර මිල වැඩි වුණා. බිත්තර නිෂ්පාදනය අඩු වුණා. ඊට පස්සේ ආණ්ඩු උත්සාහ කරා ගැසට් ගහලා බිත්තර මිල අඩු කරන්න. ගැසට් තේරෙන්නේ නැහැ නේ සතුන්ට. නිසා අඩු කරගන්න බැරි වුණා. ඊට පස්සේ ආණ්ඩු තීන්දුවක් ගත්තා. මොකද ඉන්දියාවෙන් බිත්තර ගෙන්න. දැන් ඉන්දියාවෙන් බිත්තර ගෙන්න. දැන් උත්තරේ මේක. එතකොට බිත්තරයක් අඩුවට ගන්න කල්පනා කරන සමහරක් කල්පනා කරනවා. ඉතින් අඩුවට ඉන්දියන්න කමක් නැහැ නේ කියලා කල්පනා කරනවා. පටන් ගන්නකොට අඩුවට ආවට ඊපස්සේ මොකක් වෙයිද අපි දන්නේ නැහැ. ඉන්දියාව බිත්තර නුදුන්නොත් අපිට බිත්තර නැති වෙලාම යනවා. ඒ විතරක් නෙවෙයි. දැන් මේකේ අනිත් පැත්ත ඉතල බලන්න. දැන් බිත්තර මිලියන ගන්න ගියනේ. එතකොට එක බිත්තරයකින් රුපියලක් කොමිස් ගැහුවත් කොමිස් මිලියන ගණක් කියනවා. මේ ඇත්තම ගත්තොත් මොකද මේ කරන්නේ? රටේ හිඟයක් නිර්මාණය කරවල රටේ ආර්ථික වටලා ඒ හිඟේට උත්තරය ගොල්ල හොයනවා. කොහොමද ඒ උත්තරය ඇස්සේ ඒගොල්ලෝ තමයි කොමිස් ගාලා හම්බ කරගන්නේ. එනිසා අපි දැන් දකිමින් ඉන්න දේ මොකද්ද? ඇත්තම ගත්තොත් මේ රාජ්‍ය ආයතන විනාශ කරේ මේ ආණ්ඩු. ඒගොල්ලෝ මේ වටේ ඒගොල්ලන්ගේ හිංචයෝ දැම්ම. ඒගොල්ලන්ගේ පාක්ෂික රස්සාවල් දුන්නා. මේව ඇතුලේ වංචා දූෂණ කරගෙන ගියා. මේව හරියට කළමනා කරන්න නැහැ නිසා මේ ආයතන විනාශ වෙන්න ඇරලා. විනාශ කිරීමේ වගකීම් තියෙන ඒගොල්ලන්ට විනාශ කරලා. විනාශේ වගකීම් ජනතාවට පටවලා දැන් මේක පාඩු විකුණනවා කියලා ඉතුරු ටිකක් විකුණන කන්දත් පත්තලා දෙනවා. නිසා මේගොල්ලෝ අපරාධකාරයෝ. මේ පාලකයෝ අපරාධකාරයෝ. ආර්ථික ඝාතකයෝ. ආර්ථික අපරාධ කරන්න. රාජ්‍ය ආයතන මුලින් විනාශ කරනු. පාඩුවම තත්තර පත් කරනු. ඒවා තමන්ගේ හෙංචයන්ට කන්න දෙනු. එම කර ඔක්කොම කරලා අන්තිමට ගත්තොත් පාඩුවයි කියලා විකුණ දාලා ඒක මුඛ්‍ය කරලා ගන්න. ඉතින් මේ බංකොලොත් ගමන් මගේ තමයි අද මෙරට ගමන් කරමින් ඉන්නේ. හැබැයි අපි කවුරුත් දන්නේ මේ බංකොලොත් ගමන් මගේ යනකොට මහජන විරෝධයක් ඒගොල්ලන්ට එනවා. රටේ රාජ්‍ය සම්පත් විකුණනකොට ජනතාවගේ විරෝධයක් එනවා. විශේෂයෙන් මේ ආයතනලාගේ විරෝධයක් එනවා. වරාය විකුණනකොට වරාය සේවකයා ඊට විරෝධය පළ කරනවා. ටෙලිකොම් විකුණනකොට ටෙලිකොම් සේවකයා විරෝධය පළ කරනවා. විදුලි බල මණ්ඩලය විකුණනකොට ඒ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ විරෝධය පළ කරනවා. වරාය මේ තෙල් සංස්ථා විකුණනකොට තෙල් සංස්ථා සේකෝ විරෝධය පළ කරනවා. දැන් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව ඇමති මණ්ඩල තීන්දුවක් කරන් තියෙන්නේ ලංකාවේ තෙල් බෙදා හැරීමේ පෙට්‍රල් චෙට් 450ක් විකුණන දෙන්නේ. ඕස්ට්‍රේලියාව, චීනය, අමරිකාව කියන රටවල් තුනේ සමාගම් තුනකට සිපෙට්කෝ එක සතුව තියෙන පෙට්‍රල් චෙට් 450ක් ඒකට 150 ගන්න දෙන්නේ. එතකොට තෙල් බෙදා හැරීම දෙන්නේ, තෙල් ගෙන්වීමක් දෙන්නේ. එතකොට ඒ දෙක තමයි මේ තෙල් සංස්ථා සේවකයෝ වැඩවචනක් කරේ. දැන් ආණ්ඩුව දන්නවා නිසා දැන් ආණ්ඩුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා යන ගමන් මගේ යනකොට ඊට හැරෙව වෘත්ති සමිති වලින් වැඩ කරන ජනතාවගෙන්
පොදු ජනතාවට පිළෝදයක් වෙනෝ අන්නේ විරෝධය යටපත් කරගෙන මේක දෙන්න ඕන එහෙනම් මොකද කරන්න එහෙනම් ඒ විරෝධය යටපත් කරන්න මර්ධනය කියන්නේ දැන් රයිල් වික්‍රමසිංහ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහපු ගමන නිකන් සරල ගමනක් නෙවෙයි මේක මේ ඩොලර් බිලියන 2.9 මුදල් විතරක් නෙවෙයි මේක ෆුල් පැකේජ් මේක සම්පූර්ණ ව්‍යාපෘතියක් මේ තියෙන්නේ ඒ කියන්නේ ණය අරගෙන රටේ සම්පත් විකුණලා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට ලංකාව දාලා ඒට රේ නිර්මාණ වෙන ව්‍යාපාර මර්ධනය කරලා උරුසමදි මර්ධනය කරලා උරුසමදි අහෝසි කරලා සම්පූර්ණයෙන් මේක නිකන් කෙලිපමක් බවට පත් කිරීමේ කොන්ත්‍රාත්තුව තමයි රයිල් වික්‍රමසිංහයි මහා බැංකුවේ ලොක්කයි කරගෙන යන්නේ ඒකට අත්ඇල්ලීම ඉනියා දේශප්‍රේමී මහින්ද රාජපක්ෂේ කල්ලිය කරගෙන යනවා ඒ නිසා මේ ගමන විනාශකාරී ගමනක මේ ගමන කරමින් අපි ඉතක උතරම් දානවා ඒ අනුව තමයි දැන් මර්ධන නීති ගේන්න යන්නේ අලුතෙන් ත්‍රස්තවාදී පන්තක් ගේන්න යන්නේ ඒකට ඒ ත්‍රස්තවාදී පන්ත සම්මත කරගත්තම මොකද වෙන්නේ ඒකට අනුව ගත්තොත් එහෙම ආණ්ඩුව විවේචනය කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා ආණ්ඩුවේ බලපෑම් කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා යමක් කරන්න කියලා බලපෑම් කරත් කරන්න එපා කියලා බලපෑම් කරත් දෙකම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා අත්‍යවශ්‍යම තුල වැඩ වර්ධනය කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා මොකද අත්‍යවශ්‍ය වගේලා කියන්නේ ඒගොල්ලන්ට විකුණන කොට අත්‍යවශ්‍ය නැහැ හැබැයි වැඩ වර්ධනයක් වුණාම අත්‍යවශ්‍යයි එහෙම නෙදින්නේ රාජ්‍ය ආයතන විකුණන තීන්දුව කරාම ඒක අත්‍යවශ්‍ය නැහැ ඒක වැඩක් නැහැ නේද විකුණන හැබැයි කිසියම් ආයතනක වැඩ වර්ධනයක් කරොත් එම් සාධාරණ හේතුවක් මත ඒක අත්‍යවශ්‍ය කරටක් ගන්න සයිකල කබර කෝයා තල කෝයා කරගෙන ඉමින් ඉන්නේ එතකොට එහෙම ත්‍රස්තවාදී පනක් ගැනල්ල ජනතා මරණ උත්සාහ කරමින් ඉන්නේ පාට බහින් දෙන්නේ නේද විශාල පොලිස් සමුදා දාලා කඳුළු ගෑස් ගාලා ජනතාවගේ අරගල යටපත් කරන උත්සාහ කරමින් ඉන්නේ එතකොට ඒ සමේ හැමකින් පේන්නේ මොකද්ද හැමකින් පේන්නේ ජනතා බලවේග බයවද්ද මේ මර්ධනය කරමින් රටේ සම්පත් විකුණ මෙමේ අවසන් ගමන ගමන් කරමින් ඉන්නේ රයිල් වික්‍රමසිංහ අපි විශ්වාස කරනවා රට තියෙන්නේ අලුත් තැනක එනිසා රයිල් වික්‍රමසිංහලාගේ බලපෑම් වලට යට වෙන තැනක නෙමෙයි රට තියෙන්නේ රයිල් වික්‍රමසිංහලාට ඒ කාල කරපු සෙල්ලම් දැන් කරන්න බෑ මේ දැන් රට තියෙන්නේ 1971 දී තිබුණ තැනනේ 1977 දී තිබුණ තැන නෙවෙයි රටේ ඉඳලා වෙනස් වෙලා තියෙන්නේ අද අපේ රටේ ජනතාව බලවත් වෙලා තියෙන්නේ ජනතා බලවේග පුළුල් වෙලා තියෙන්නේ ඒ ජනතා බලවේගයන්ට ඉතාමත් හොඳ නායකත්වයක් තියෙනවා ඒ නායකත්වයේ ගැඹුරින්ම ජනතා විමුක්ති පෙරමුණ අද ඒ නායකත්වයේ බාර ගන්නමින් ඉන්නේ ඒ නිසා අපේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ සමග නිර්මාණය කරවතු ජාතික ජන බලවේගයන් පුළුල් මාජන ව්‍යාපාරත්වයකත් ගල් බැඳගෙන අද ඉස්සරහට ගමන් කරමින් තියෙනවා එනිසා රයිල් වික්‍රමසිංහට හැපෙන්න සිද්ධ වෙන්නේ තනි තනි මිනිස්සුත් එක්ක හරි කුඩා කුඩා පක්ෂයක නෙවෙයි මහා ජනතාවක් එක්ක මහා ජනතාවක් එක්ක ඒ විතරක් නෙවෙයි මහා ජනතාවක හැපෙන රයිල් වික්‍රමසිංහ කොහොම කටේද රයිල් වික්‍රමසිංහල කියලා කියන්නේ පැරණි ක්‍රමයක් නඩත්තු කරන බංකොලොත් දේශපාලන ගමන්මක යන ඒ විතරක් නෙවෙයි හයියක් නැති පාලකයෝ ද රයිල් වික්‍රමසිංහට ජනවරමක් නම් කල්නොත්කෝ ජනවරමක් නැහැ या पीड जनाधिपति कम करण पीन जनाधिपति या तावकालिक जनाधिपति के निक जनता चंदीप के निक ने भी एनिसा जनवरमक नेतुव आंडु करन नायक एक बाट पत्ते लाती है आंडु जनता के सहयोग है ना मैं चंद काल दे में तीन होता मैं उदाहरण एक मैं पलात पान चंद दे पातन दे बिच एक काल दान मैंने किसी में हेतु अपने काल दान ने मैं चंद के बोले पर्वत निसा मुदा अपने उधर मुदानो एक लो මේක කලින් ওই දිරි ඡන්ද කල් දැම්මනේ එකක් කල් දාලා තිනවා පළාත් සභාව පොඩ්ඩක් කල් දැම්ම ඒ කාලේ වෙන ක්‍රමයක් අනුගමනය කළා අපි දන්නවා 1983 ට සම අයිති මහමෙතිවරණ එක පාරක් කල් දැම්ම ජේ.ආර්. ජනමුචාවක් කැඳවලා මේගොල්ලෝ මේ ඡන්ද කල් දැම්ම තමයි හේතුවක් නැතුව කල් දාන සමහර සාධාරණ හේතුන් පොලින් ඡන්දයක් කල් දාන මේ දාන්නේ කිසි හේතුවක් නැතුව ඒ හේතුවක් නැතුව ඡන්ද කල් දාන එකේ මොකද හේතු කියලා වගත්තොත් අපිට පේනවා හේතු ඒගොල්ලෝ නොකියුවට ඉතින් පැහැදිලි ඒගොල්ලන්ගේ බලය ගිලින්න මේ ඡන්ද බලපානවා කියන්නේ. රයිල් වික්‍රමසිංහල නිකම් පරණ නිසාම ඡන්ද කල් දාලා නැහැ. මේ රයිල් වික්‍රමසිංහ පරදීදි ඡන්ද දීලා තියෙනවා. 2018 මේ පළාත් පහන් ඡන්ද තිබ්බේ පරදින වෙලාවක පරදින බව දැනදෙන. රයිල් පරදුණා පොට්ටු දෙන්නේ. ඒ වගේම රයිල් මහින්ද රාජපක්ෂත් පරදින බව දැනදෙන ඡන්ද දීලා තියෙනවා. එසේ ඒගොල්ලෝ කලින් පරදිනවට බය වුණේ නැහැ. එයි හේතුවක් තියෙන මොකද්ද තමයි රයිල් ගණන් හිටියා රයිල් පරදිදි දිනන්නේ මහින්ද කියලා
මහින්ද දැනන් හිටියා මහින්ද පරදිද්දීනම් රයිනල් කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ පරදිලා රයිනල් දෙනවට මහින්ද බය වුණේ නැහැ. රයිනල් පරදිලා මහින්ද දෙනවට රයිනල් බය වුණෙත් නැහැ. දැන් බයලා තියන්නේ ඇයි? දැන් රයිනල්ත් පරදිලා මහින්දත් පරදිලා සයිදුත් පරදිලා නේද දැන් මොකද ජනතා විමුක්ති සහ මාලිමාව ජයග්‍රහණ කරන හදනවා. ඒ නිසා ඒකට බයලා. ඒ නිසා තමයි චන්දනවත් උත්සාහ කරන්නේ. චන්ද අකුලමින් යන්න හදන එකෙන් තියෙන එකම දේ තමයි මොකද්ද මහා ජනතාවක් නැති ජනතා බලයක් නැති ව්‍යවස්ථාවෙ එල්ලිච්ච විධායක ජනාධිපති බලය එල්ලිච්ච නායකවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට දිගු කාලයක් අර පරණ දේවල් කරමින් යන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ පරද්දන්න පුළුවන් කියන විශ්වාසය අපිට හොඳටම තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ අපි දන්නවා දේ තමයි මහා විශාල වංචාව දූෂණ හොරකම් තිබුණා. මේ ආර්ථික විනාශයට බලව එක හේතුවක් තමයි වක්කම් උපයන්න තු ණයගත්වයක අනිත් හේතුව තමයි මොකද්ද වංචා දූෂණ රකම් ආති. දරණ විපදක තියෙන්නේ. විපදක තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කියන රට අමාරු කාලයක් ගත කරන්න. ඒසක් කවුරුත් මේකට කැපකිරීම කරනවා කියලා. හැබැයි ඒගොල්ලෝ මොකද්ද? මේ විපදක තියෙන වෙලාවෙත් ඒගොල්ලෝ හොරා කරනවා. අපි දන්නවා අර කොරෝනා ආපු කාලේ ගෙන බෙහෙත් වලින් හොරා කෑවා. ඇන්ටිජන් කිට් වලින් හොරා කෑවා. විපතක් වුණාම ඒක හොරා කරනවා. සුනාමි ආපු කාලේ සුනාමි අරමුදල් හොරා කෑම. දැන් ගත්තමත් මේ අර්බුදයාසේ හොරා කරනවා. මම දැක්කා පත්තරේ මොබි පත්තරේ වාර්තාවක් දාලා තියෙනවා. ඒකේ තියෙන්නේ දැන් දවස් දෙකකට කලින් දැන් ওই බද්දක් ගැවුණ උපේන්ද්‍ර ගෙවි බද්ද පේ ටැක්ස් එක. උපේන්ද්‍රට ගෙවිමි බද්ද ගැවුවට පස්සේ මාස 3ක් තුල ඒකෙන් එකතු වෙච්ච රුපියල් කෝටි 694කින් කෝටි 36ක් වාර්තාගත වෙලා නැහැ කියලා. ඩේටාබේස් එක නැහැ. රුපියල් කෝටි 36 ඩේටා වල නැහැ කියලා කියන්නේ. මොලේ මොකක්ද දන්නේ? ඒ කියන්නේ මාස 3ක මේ වෛද්‍යවරු ඉංජිනේරු වගේ අර ඉහළ බෙටුක් ගන්න ආයට බදු ගහලා මේ ලොකු යුද්ධයක් තියදී ගත්තු බදු මුදල් ටික නෝත් කෝටි 36ක් අතුරුදහන් කරන් තියෙනවා. හොරා කාලේ තියෙනවා. එහෙමයි ඒගොල්ලෝ කරන්නේ. එනිසා දැන් මේ ජනතාව රිදවලා පීඩාවටපත් කරලා බදු ගහලා ගන්න සල්ලි ටිකක් හොරකම් කරනවා. මේ වගේ ඉතාම අමාරු වෙලාවකට තොරගම් කරනවා නම් ඒ කියන්නේ මේ නරුම පාලකයෝ මේ පාලකයෝ නරුමයි මේ නරුම ක්‍රමයක් නරුම පාලකයෝත් එක්ක කරන් යන්නේ මේක නරුම ක්‍රමයක් කියලා ඒ නරුම ක්‍රම වෙනස් කරන්න ඕනයි කියලා අපිට මුලින්ම ඉගැන්වුවේ 1971 දීපුදු අපේ සහෝදරු ඔවුන් තේරුම් ගත්ත මේක නරුම සමාජ ක්‍රමයක් මේක වෙනස් කරන්න ඕන මේක වෙනස් කිරීම ඇරෙන්න අපට උත්තරයක් නැහැ කියලා වෙනින් තමයි ඔවුන් පෙරට ආවේ අද අපි ගෞරවයෙන් සමරන්නේ ඔවුන් ඒ නිසා මේ සමාජ නරුම භාවය අපිට හඳුන්වා දුන්නේ උන් නිසා ඒක කියා දුන්නේ උන් නිසා ඒ නිසා දැන් අපිට හොඳට තනනවා මේ වර්තමානයේ මේ තියෙන ආණ්ඩුවට මේ යන ගමනට වැඩි කල ආයුෂ නැහැ මේක දිගට යන්න පුළුවන්කම මොකද අපි දන්නවා මේගොල්ලෝ දුර්ලයිනේ රයිල් වික්‍රමසිංහට කවුරුත් නැහැ යා තනියම ඉන්නේ එර පක්ෂේ නැහැ පක්ෂි පුංචි පක්ෂර චන්දනේ යම් උත්සාහ කරමින් ඉන්නවා සමාජ ජන බලය කඩලා ගන්න. සමාජ ජන බලයේ දැන් අරුබුදින ගින් තිනෝ එක කැඩෙන්න යනවා. ඒක නායකයෝ රයිල් වික්‍රමසිංහ පැත්තට යන්න හදමින් ඉන්නෝ ඇමතිකම් වලට. මන්දක පොකුදාසක සයි ප්‍රේමදාස මහත්තයා කියලා තිබුණා ඒගොල්ලන්ගේ පක්ෂයේ සල්ලි වලට විකුණන කට්ටිය නෑ කියලා. ඕ ඒක වෙන්න පුළුවන්. හැබැයි සල්ලි වලට යන්න නැතුණාට ඇමතිකම් වලට නම් යන්න පුළුවන්කම තියෙනවා. දැන් යම් යන්න පටන් ගන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකා පොජන පෙරමුණ මහින්ද රාජපක්ෂගේ එක කැඩලා තියෙන්නේ. ඒකට වටෙන් හිටපු කණ්ඩායම් එක දාලා ගියා අයින් වුණා. විහාරස්සල ගම්මන් පිළව වාසුදේවල වගේ කට්ටිය. ඒක ඇතුළේ හිටපු කණ්ඩායම් අයින් වෙලා ගියා. දලසලක් කරමුල ජීල් පිළිසොයි කණ්ඩායම්. දැන් ඊට අමතරව ශ්‍රී ලංකා පූජන පෙරමුණ ඇතුළේ මන්ත්‍රී කණ්ඩායමත් දැන් රයිල් වික්‍රමසිංහට ආදරය කරන්න පටන් ගන්න තියෙනවා. එහෙම තමයි වැඩ කරන්න පටන් ගන්න තියෙන්නේ. සමහර ඇමතිවරු මහින්ද රාජපක්ෂට වඩා කිට්ටු වෙලා තියෙනවා රයිල් වික්‍රමසිංහත් එක්ක. මොකද බලයේ තියෙන තැනට කවුරුත් යන ප්‍රතිපත්ති මොකක්වත් නැහැ. මේකේ අපේ රටේ ජනතාවට තේරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා. මොකද අපි දිගටම කිව්වා. ඒ මොකද්ද? මේ පක්ෂවල ඉන්න නායකයෝ ඔක්කොම කිසි කෙනෙකුට ප්‍රතිපත්ති නැහැ. කිසි කෙනෙකුට පොදු අරමුණ නැති තියෙන මොකද්ද? තමන්ගේ වාසිය විතරයි තියෙන්නේ. ඒසත් තමන්ගේ වාසිය වෙනුවෙන් බලය වෙනුවෙන් ධනය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන්න ඕනෑම කැත වැඩක් කරන්න ඒගොල්ලෝ සූදානම් කියන එක ඉතිහාසය පුරා පෙන්නලා තියෙනවා. අපි හොඳටම දන්නවා පොකේ කාලේ හිටුත් එහෙම. ආදරණීය සහෝදරි. මේ දේශපාලන පාඩම වැදගත්කම කොච්චරද කිව්වොත් එහෙම. පොකේ කාලේ හිටුත් අපි හොඳටම දන්නවා.
මහින්ද රාජපක්ෂල පෙන්වේ මහින්ද රාජපක්ෂ රයින් වික්‍රමසිංහලට ඉතාමත් ප්‍රතිවිරුද්ධ දේශපාලන ව්‍යාපාරයක් ප්‍රති වලට ගොඩක් විරුද්ධයි රයින් වික්‍රමසිංහ පෙන්වෙත් එහෙම තමයි මහින්ද රාජපක්ෂ ප්‍රතිවිරුද්ධයි වෙනස් කියලා පෙන්වන්නේ එයානු තමයි ගම්වල බෙදලා ඉති මේ කොළපාට නිල් පාට කොළපාට දම් පාට බෙදලා තිබුණේ එදා සම පෞගේ 2009 2009 ජනාධිපති වෙන වෙලාවේ 2009 ජනාධිපති වෙන වෙලාවේ ගෝඨාභය ඉදිරිපත් කළ ජනාධිපති ඡන්දට මහින්ද රාජපක්ෂලා ඇවිල්ලා ගෝල බලය වෙල්ල හැමතැනම ගම්වලට මොකද්ද කිව්වේ ගම්වලට වෙල්ල කිව්වේ මොකද්ද රට විනාශ වෙන යන්නේ රට බේර ගන්න ඕන රට බේර ගන්න තියෙන අවසන් අවස්ථාව මේක රට බේර ගන්න පුළුවන් එකම කෙනා ගෝඨාභය රාජපක්ෂ අය දිනවන්නේ කියලා රට බේර ගන්න පුළුවන් එකම කෙනා ගෝඨා දිනවන්නේ කියලා සමහරු කිව්වා මොකක් නැතත් අපිට ඉන්න රටක් තියෙන ඕන කියලා කිව්වා එතකොට අපි රටේ ජනතාව ලක්ෂයක් නැම චන්දිලා ගෝඨාභය දිනව තමයි අපි ප්‍රශ්නේ මොකද්ද මහින්ද රාජපක්ෂලා ගෝඨාභය දිනවන්න කියලා කිව්වේ කාගෙන් රට බේර ගන්නද කාගෙන් රට බේර ගන්නද ගෝඨාභය දිනවන්න කිව්වේ ඉන්දියාවෙන් රට බේර ගන්නද පෘතුගීසිකාරයන්ගෙන් රට බේර ගන්නද ඒත් නෑ ලන්දේසින්ගෙන් රට බේර ගන්නද ඉංග්‍රීසින්ගෙන් බේර ගන්නද ඒත් නෑ එහෙනම් කාගෙන්ද රයිල්ගෙන් රයිල්ගෙන් රට බේර ගන්න රයිල්ගෙන් රට බේර ගන්න ගෝඨා දිනවන්න කියලා කිව්වේ රයිල් ජනාධිපති වුණ රයිල්ගේ ආණ්ඩුවක් ආවත් රට බෙදෙනවා රට විකුණනවා ගිවිසුම් ගහනවා රට පාවා දෙනවා MCC කියලා ගිවිසුමක් අත්සන් කරනවා කොරඩෝර කැපෙනවා විශාල විනාශයක් වෙන නිසා රයින් වික්‍රමසිංහට පාවා දෙන්න යන්නේ රයිල් ගෙන් රට බේර ගන්න ගෝට දිනවන්න කියලා කිව්වා ඉතින් ගෝට අපේ දිනේ වජනතා පස්සේ මොකද උනේ ඒ ගෝට අපේ දිනේ වජනතා පාට බැස්ස ගෝට අපේ පැනලා ගියාට පස්සේ අර මහින්ද රාජපක්ෂලා කියන්නේ රයිල් වික්‍රමසිංහගෙන් රට බේර ගන්න ආණ්ඩුවක් හදාගත්තු මහින්ද රාජපක්ෂලා ඒ රයිල් වික්‍රමසිංහට ජනාධිපති ගම දුන්නා ගොඩනැගිලි අපේ රටේ ජනතාව තේරුම් ගන්න ලොකුම දේශපාලන පාඩම මේක. රයිල් ගෙන් රට බේර ගන්න ඡන්දය අරගෙන ඒ ඡන්දෙන් ආණ්ඩුවක් හදලා ජනාධිපති පුටුව ඉස්සුනාම ඒ රයිල්ටම ජනාධිපතිකම දෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක මම හිතන අපිට තේරුම් ගන්න පුළුවන් මොකද දේශපාලන පාඩමක් ඒගොල්ලෝ කොමිටි එක දෙනක් කියලා. මේ පාර්ලිමේන්තුවේ අදත් ඔබ කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂට ඉන්න විශ්වාසවන්තම කෙනා රයිල් වික්‍රමසිංහ. මහින්ද විශ්වාසවන්ත කෙනා වුණේ නෑ ඩලස් දලහත් පෙරම. විමල් වීරවංශ උදේගම් මම්පිල බෞද්ධනායකකාර විශ්වාසන්තුනේ කවුද රයිල් වික්‍රමසිංහට විශ්වාසන්තුනේ මහින්ද රාජපක්ෂලා එසේ ඒක පන්ති එක කණ්ඩායමයි දැන් පොඩි පොඩි ප්‍රතිරෝධ දෙන්න පුළුවන්කම තියෙනවා පාලනය කරන්න ගියාම එමැතිකම් බෙදා ගන්න ගියාම ප්‍රශ්න මතුවේ මොකද ඔය යාළු කන් දිකට යන්න බෑ මොකද ඒගොල්ලන්ගේ යාළු වීම තරහ වීම ඔක්කොම තියෙන්නේ මොනව සඳහාද බලය වෙන එක බලය සඳහා තරහ වෙනවා බලය සඳහා යාළු වෙනවා ඒක වෙන්න පුළුවන් නමුත් අරුගුදිරි වෙලාවේ රයින් වික්‍රමසිංහලට හොඳම කෙනා වුණා මහින්ද රාජපක්ෂට හොඳම කෙනා වුණා රයින් වික්‍රමසිංහට හොඳම කට්ටිය වුණා මහින්ද රාජපක්ෂ. ඉතින් එකට මහින්ද රාජපක්ෂල බලය ගත්තේ මෙරට ජනතාවගේ මොකක් සඳහාද රයින් වික්‍රමසිංහ විගුණන එක නවත්තන්න. විගුණපු ආපහු ගන්න. හම්බන්තොට එක්ක වැරදි ආපහු ගන්නවා කිව්වා. මේ මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ කිව්වා ලෝකේ රටවලට යහපන් ආණ්ඩු විගුණනව ගන්න එපා මහින්දගේ ආණ්ඩු ආපහු ගන් ඒව අපව පවර ගන්නවා කියලා. සබ් විගුණන එක නවත්තලා විගුණුප ආපහු ගන්න තමයි මහින්ද බලය ඉන්නේ. ජනතාවෙන් බලය දුන්නා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ මහින්ද රාජපක්ෂයි ඒ කණ්ඩායමයි. ඔය රෝහිතලත් එක්ක ඉන්නවා. කණ්ඩායමයි දැන් රයිල් ජනාධිපතිකම තියාගෙන රයිල් විගුණද්දී ඒකට අතුස්සන. දේශපාලන අසලක් නැහැටි. රයිල් විගුණපුව ගන්න ආපු ආණ්ඩුව දැන් රයිල්ට විගුණන්න උදව් කරනවානේ. විගුණන එක හරි කියලා කියනවානේ. ඒකට කවි කී ගායනා කරනවානේ. ආණ්ඩු බිස්නස් කරන්න ඕන නැහැ කියලා කියනවා නේ ආණ්ඩු මේ බිස්නස් කරන්න ආණ්ඩු බිස්නස් කරන්න ඕන නැහැ කියලා කියනවා ආණ්ඩු බිස්නස් කරන්න ඕන නැහැ කියලා අපේ සම්පත් විකුණනවා රජ්‍ය සම්පත් විකුණන හැබැයි රජ්‍ය සම්පත් ගන්නෙන්නේ කවුද රජ්‍ය සම්පත් ගන්නෙන්නේ පුද්ගල සමාගම් නෙවෙයි රාජ්‍ය සමාගම් දැන් දැනුත් ලංකාවේ තියෙන IOC කියලා කියන්නේ ඉන්දියාවේ රාජ්‍ය සමාගම් ඉන්දියාවටයි රාජ්‍ය සමාගම් අපේ තෙල් ගන්නෙන සිනෝපැක් සමාගම චීනේ ඒක රාජ්‍ය සමාගම් ඒ නිසා පිටරටවල සමාගම් පිටරටවල රජ්‍ය සමාගම් වල අපේ දේපළ මිලදී ගන්නවා අපේ රටේ මතයක් හදනවා රජය සමාගම් රජය දීපල තියා ගන්න ඕනේ සමාගම් තියා ගන්න ඕනේ ව්‍යාපාර කරන්න ඕනේ විකුණන්න ඕනේ කියලා. ඒකට දැන් මේක රයිල් ඒකට මහින්ද රාජපක්ෂලා අත්තල් ගායනා අල්ලනකොට තමයි මේකේ වඩාත්ම කැත පේන්නේ අපිට. ඉතින් ඒ නිසා මේක අපි තේරුම් ගන්න දෙපද මේ කණ්ඩායම් ගමන් කරමින් ඉන්න දේශපාලන ගමන් මග ඉතා විනාශකාරී මග කියන්නේ. ඉතිහාස පුරාම මේ ප්‍රභු පැන්තිය ප්‍රභු පැලැන්තිය දෙකට බෙදලා හිටියා මොකක් සඳහාද ජනතාව රවට්ට අරුබුදේ වැඩි වෙලා ජනතාව බලවත් වෙනකොට ඒගොල්ලෝ දැක්කා දැන් බෙදී ඉන්න එක ඒගොල්ලන්ට අවාසි එසේ ඒගොල්ලෝ එකතු වුණා
අරපු දේවිසින් ඒගොල්ලන්ගේ ගැලවීමට ඒගොල්ලන්ට එකතු වෙන්න පුළුවන් නම් අපි විශ්වාස කරනවා මේ අරපු දෙයට ගොදුරු වෙච්ච ජනතාවක් ඉන්නවා ඒ ජනතාවත් එකට එකතු වෙන්න ඕන ඒ ජනතාව එකට එකතු වෙන්න ඕන ඒ ජනතාව බෙදලීට හොඳටම ඇති විශ්වාස සිංහල දෙමළ මුස්ලිම් නැතුව ආගම් බෙද නැතුව පක්ෂ බෙද නැතුව එකතු වෙනවා අපි හිතනවා මේ එකතු වෙනවා නම් එකතු වෙන්න පුළුවන් එක මොකද්ද එකතු වෙනවා නම් අපි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ නිර්මාණය වෙන මේ මහා දෙවෙන්ද ජනතා බලවේගයට අපි එකතු වෙ යුතුයි ඉතින් මේ සාදන සෞතුරුනි අපි දැන් දන්න මොකද්ද මේ දැන් ගමන් කරමින් ඉන්නේ අපි ධනවාදී අවසන් කාලේ මේගොල්ලන්ට මෙතනින් එහාට යන්න අමාරුයි රටේ අන්තිම සම්පත් ටිකක් තිබුණා අන්තිම මරණ නීති ගැලලා හැබැයි ඒවත් අහන්න නැති වෙලාවක් මේ වෙලාව දිනසා මෙතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ දැන් උදා වෙලා තියෙන්නේ සමාජ පරිවර්තන යුගයක් 1971 අරගලයේ සහෝදරවරු එදා සටන් කරනකොට ඒ මොහොතේ සමාජ පරිවර්තනයකට තත්ත්ව නිර්මාණලා තිබුණේ ඒ සටන කරේ මර්ධනයට එරෙහි නමුත් අද වෙනකොට අපි කවුරුත් දන්නෝ සමාජ පරිවර්තන සඳහා වෙච්ච තත්ත්වයන් සියල්ල නිර්මාණලා තියෙනවා සටන්කම් වෙනස් වෙලා තියෙනවා පැරණි සටන්කම් වෙනුවට අලුත් සටන්කම් ඇවිල්ලා තියෙනවා අලුත් අලුත් උපය මාර්ග නිර්මාණලා තියෙනවා එනිසා අපි දකින මොකද්ද දැන් අපි ඉන්නේ යුග පරිවර්තන අවධියක ඒතරක් නෙවෙයි අපි දෙඩි විශ්වාස කරනවා මේ යුග පරිවර්තන අවධියේදී අපි අනිවාර්යයෙන් මේ පැරණි ක්‍රමයේ අවසන් කළ අලුත් ක්‍රමයකට යනවා අන්නේ අනේකේ ඒ යනකොට ඒ වෙනස කරන પરම්පරාව අපි සම්පිතනෝ අපි එක්තරා ආකාරයක වාසනාවන්තයයි පැරණි ක්‍රමයේ අවසානයත් නව ක්‍රමයක ආරම්භයත් දෙකම නියෝජනය කරන පරපුර බවට ඔබට අපට පත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා අපි තමයි ඒක ඉතාමත් ඉතාමත් අසිරිමත් දෙයක් දැන් අපි හොඳටම දන්නවා මේගොල්ලන්ට මේ අරමුදේ උත්තර නැහැ. తాවකාලික උත්තර ඉතා ඉක්මනින් අරමුදේට එනකොට නැවත ජනතාවට මේ ප්‍රශ්න වලින් විසඳුමක් අවශ්‍යයි. අද මේ වෙනකොට ලාගෙන මොකක්ද? අද මේ වෙනකොට ලාගෙන තමයි අපේ රටේ අරමුදේ දෙපැත්තෙන් ඇවිත් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මාක්ස්වාදී කියවලා දිනන සමාජ පරිවර්තනයකට යනකොට අරමුදේ දෙපැත්තෙන් ගෙන්දුන. කියන්නේ පීඩාවට පත්වෙච්ච පන්තියට තවදුරටත් පරණ ක්‍රමයට ජීවත් වෙන්න බැරි මට්ටමට තත්ත්වයෙන් හැදෙන්න උන ඒ වගේම පාලක පන්තියට තවදුරටත් පරණකමට පාලනය කරන්න බැරි වෙන්නත් අපේ ජනතාවට පොදු ජනතාවට තවදුරටත් පරණකමට ජීවත් වෙන්න බැරි වුණාට විතරක් වැඩක් නැහැ පාලක පන්තියට අරමුදයක් නැත්තම් ඒගොල්ලෝ වැඩේ කරන් යනවා හැබැයි සමාජ ජනසක් සඳහා මොකද උන වෙන්නේ ජනතාවට අපේ පන්තියට පරණකමට ජීවත් වෙන්න බැරි වෙන වගේම පාලක කණ්ඩායම් වලට පරණ ක්‍රමයට පාලනය කරගන්න බැරි වෙනවා තමයි. අදත් මේ දෙකම දකින්න. පොදු ජනතාවට තවදුරටත් පරණ ක්‍රමයට ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම පාලක කණ්ඩායම් වලට තවදුරටත් පරණ ක්‍රමයට පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. රයිල් වික්‍රමසිංහටයි මහින්ද රාජපක්ෂටයි එකතු වෙන්න බල කරලා තියෙන්නේ ඒක. රයිල් වික්‍රමසිංහලට මේ අලුතෙන් ත්‍රස්තපනක් ගේන්න බල කරලා තියෙන්නේ ඒක. පරණ ක්‍රමයට යන්න බෑ. ජාත්‍යන්තර මුල් අනුමුදල් ඉස්සරහ දඬ ගහන්නලා තියෙන්නේ ඒක. දැන් පරණ ක්‍රමයට යන්න පුළුවන් කමක් නැහැ. අවසාන දේපළක් තිබුණා කන්න වෙලා තියෙන එක පරණ කමිටිය යන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ දේශපාලන අරමුද නිර්මාණ බෙදිලා දුබ්බුල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් ඇවිත් තියෙන්නේ ජනතාවගේ යුගය. අපිට ජනතාවගේ ජයග්‍රහණය ශක්තිමත් කරගන්න පුළුවන් යුගය. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ අලුත් தත්ත්වය පාවිච්චි කරලා අපිට පැවරිච්ච ඓතිහාසික වගකීමට කොළ යුතු තියෙනවා. 1971 අරගලේ ඒ අරගලෙන් අපට උගන්න පාඩම් අත්දැකීම් සහ ඒ අරගලේ දායක වෙච්ච විසින් අපට පවරපු වගකීමක් තියෙනවා ඓතිහාසික වගකීම් කියන්නේ මොකද්ද ඔවුන් පටන් ගත්තු ඔවුන් ආරම්භ කරපු ඔවුන් ප්‍රාර්ථනා කරපු සමාජය නිර්මාණ කිරීමේ වගකීම අපට පැවරුණා දැන් අපි ඉන්නවා ඒක නිර්මාණ කිරීමේ අභියස විශාල කාලයක් විශාල වේසක් කරලා ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ගෙවිච්ච ඉතිහාසය අපිට බොහොම පහසු ඉතිහාසයක් නෙවෙයි අපි විශාල විශාල දුෂ්කරතා ගොඩක් මැද ඉස්සරහට අපේ පක්ෂය කියලා කියන දෙවරක් මරණයට ලක් වෙච්ච පක්ෂ සන්නද්ධරකල දෙහකට මැදි වෙච්ච පක්ෂ ඒ වගේම පක්ෂයේ කඩා බිඳයන් කුමන්ත්‍රණ එවට මුන්දි පක්ෂයක් අපි එසම මේ සියලු කුමන්ත්‍රණ මැද්දි කඩා වැටීම් මැද්දි පරාජයන් මැද්දි විශාල විශාල මරණයන් මැද්දි අපි නොසලී ඉස්සරහට මොකද්ද අපිට නොසලී යන්න අරමුණක් තිබ්බා ඒ අරමුණ තමයි අලුත් සමාජයක් හදන එක නොසලී යන්න අවශ්‍ය කරන අපට ධෛර්යයක් තිබ්බා ඒ ධෛර්ය අපට ආවේ 1971 අරගෙන නොසලී ඉස්සරහට යන අපට අවශ්‍ය කරන ආදර්ශයක් තිබ්බා ඒ ආදර්ශය අපට ආවේ 1971 අරගෙන ඇත්තේ
නොනස් නොසලි ඉස්සරහට යන අපේ විශ්වාසයක් තිබ්බා. අලුත් සමාජයක් හදන්න පුළුවන් ය. ඒක හැදෙනවය. ඒක හදන්නේ මිනිස්සුය. ඒක හදන්නේ මිනිස්සුය. ජනතාව ඒක හදනවය. මේ ජනතාව කවදව දවසක අපට හුඟන් දීලා අපි සමග මහ පරිමාණයෙන් අත්කල් බැඳ ගන්නවා කියන විශ්වාසය අපට තිබ්බා. අදේ විශ්වාසයේ තව උනත්. ඒ විශ්වාසයෙන් අපි නිසා අපි ආපු ගමන දුෂ්කර තමයි. අමාරු තමයි ඒත් අපි ඒ ගමන ඇවිල්ලා තියෙනවා. ඉතින් සාදන සහෝදරනි අර මට මතක් වුණේ ඔය රත්නශ්‍රී විජේසිංහ ලියපු කවියක පොඩි පද කීපයක් තිබ්බා. ආගමන දුෂ්කරයි විතක අප ඇද වැටුණා සැබැයි එහෙත් නතර වෙතන වැළපිය යුතු නොවේ අප යා යුතුයි කියන අපි ආවේ ආගමන දුෂ්කරයි විතක අප ඇද වැටුණා සැබැයි එහෙත් නතර වෙතන වැළපිය යුතු නොවේ අප යා යුතුයි අපි ආවා ඒ ආපු නිසා අපි සමත් කරලා තියෙනවාද වෙනකොට මොකද්ද ධනපති පාලක කණ්ඩායම් ඔක්කොම එකට තියලා අභියෝග කරන්න පුළුවන් දැනට මහජන ව්‍යාපාරයක් හදන්න අපි සමත් කරලා තියෙන නිසා අපි සාධිකල කියනවා ජනතාවගේ ජයග්‍රහණයත් චතුරංගේ පරාජයත් වළක්වන්න පුළුවන් කෙනෙක් නැසා ස්ථිර ලෙසම මේ සටනෙන් අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා මහින්ද රාජපක්ෂලා රයිල් වික්‍රමසිංහතුමගේ පාලක කල්ලිය පරාජය කරන්න අපට හැකෙනවා කියන විශ්වාසය අපි කාටවත් මොදේකට අවශ්‍යකම් තත්ත්වයන් දැන් සෙල් නිර්මාණලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ වාක්‍ය වෙන්නේ මොකද්ද? අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්න ඕනේ. අපි අයාලේ යන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. දැක්මක් නැතුව යන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඉබාගාතයන් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. එදේදා මොකක් හරි කරලා පවතින දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මේ පවතින සමාජය තුළ මොකක් හරි ඉල්ල ගන්න දිනා ගන්න කරන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මේක පල් වෙච්ච ගඳ ගන්න පල් වලක් නම් මේකෙන් දියතෝතක් බීලා සැනසෙන ව්‍යාපාරයක් නෙවෙයි අපි මේ සමාජයක් වෙනස් කරන්න ඊටම පවිත්‍ර වටිනා අරමුණක් හිතේ දරාගෙන ඒක වෙනුවෙන් දර්ශනයක් සහිතව දැක්මක් සහිතව ඒ සඳහා ජනතා බලගේ ඒකරාශී කරමින් යන දේශපාලන ගමන් මාර්ගයක් අපට තියෙනවා සයි ගමන් මාර්ග අනිවාර්යෙන් ජයග්‍රහණය කරන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා ඒ කාලය සම්බන්ධ ප්‍රශ්න දැන් ඉතිහාසයෙන් විසඳලා තියෙනවා සයි අපට තියෙන්නේ මොකද්ද එනිසා අන්නේක තුල ඉස්සරහට යන. අපි දන්නවා ඒක ඉස්සරහට යනකොට අපිට කැපකිරීම කරන්න වෙන. 1971 අපේ සෞදුරු අපිට එක ගැන් අපිට පරිත්‍යාගම් කරන්න සිද්ධ වෙනවා. 1971 අරගලේ දීපු දුව අපිට ඉගෙන පාඩමේ අපිට දරා ගැනීම කරන්න වෙනවා. දරා ගන්න ඕන. කෙනෙකුට දරා ගන්න බැරි තන්දිව දරා ගන්න වෙනවා. අපිට කල්නල්ලන් ඉන්න ඕන කිසියම් වෙලාවට. මොකද දේශපාලනේ සරල රේඛා ඇතුළ ගමන් කරන්නේ. දැන් මේ දවස්වල පොඩි තියෙනවනේ. නිකන් එහෙම තත්ත්වයක් නේද? අපි පෞගේ කාලේ දෙවන්ත මහජන ව්‍යාපාර ගොඩනැමින් ආවා. ඒ හදමින් එනකොට ඒකත් එක්ක අපිට ඡන්දය ආවා පළාත් පාංච ඡන්දෙ. පළාත් පාංච ඡන්දෙට නවජන දීලා ජාතික ජන බලයේ හැටියට වැඩ පටන් ගත්තා. ඒස විශාල ජනතා සහයෝගයක් අපට ආවා. අපි දෙවන්ත ඉදිරි ගමනක් අපට පෙන්වන්න ක්‍රමෙන් ගියා. ඒ හතුරු එකට බය වුණා ඡන්දෙ කල් තිබ්බා. ඉතින් අපි දන්නේ ඡන්දෙ කල් තිබ්බම අපි දන්නවා පොදු ජනතාවගේ මනසේ කිසියම් විදිහක නිහඬ බවක් නිර්මාණය වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොකද අපි කරන්න කැමති? අපි දන්නවා අපි අනිවාර්යෙන් දිනනවා කියලා. ඒ කියන්නේ සැකයක් මැදින් අපි කාටවත් නැහැ. ඡන්ද කල් දාලා මහින්ද රාජපක්ෂලාට රයිල් වික්‍රමසිංහට මේ පරාජයෙන් ගැලවෙන්න දෙ. ඒ නිසා ඡන්ද දිනා ගන්න එක අපේ වැඩක්. ඡන්ද දිනා ගන්නත් උන විතරක් නෙවෙයි ඡන්දේ කවද තිබ්බත් ඒ ඡන්දෙන් අපිට ජයග්‍රහණ කරන්න පුළුවන් කියන විශ්වාසෙත් අපිට තියෙනවා. ඒ කියන්නේ සැකයක් ගන්නත් ඕනේ. නමුත් අපිට දරා ගන්න වෙන මේ මාසයක් යනවනේ මේ මාසේ දරාගෙන ඉන්න වෙනවා මාස දෙකක් නම් ඒක දරාගෙන ඒ වෙලාවෙන් සටන් කරන්න වෙනවා අපිට ඒ නිසා දරා ගැනීම හැකියාව තියෙද්දී ඉතින් අපිට ඒක 1971 අරගලින් කියලා දුන්නා ඉතින් අපි විශ්වාස කරන මොකද්ද මේ මොකක් වුණත් අවසානයේ ජනතාව දිනනවා කියන විශ්වාසය අපිට තියෙනවා ඒ නිසා මේ සියල්ල කෙසේ වුණත් අවසානයේ ජයග්‍රහණය කරන්නේ ජනතාව මිස පාලකින් නෙවෙයි කියන සත්‍ය ලෝක ඉතිහාසය උගන්වන එකක් ඒ සත්‍ය අපි විශ්වාස කරනවා අපට එක ඉගන්නවා 1971 අරගලේ සහෝදරු ඒ නිසා අපි ජනතාව ගැන විශ්වාස කරන ව්‍යාපාරයක් ජනතාවගේ බලය ගැන විශ්වාස කරන ව්‍යාපාරයක් අපි රයිල් වික්‍රමසිංහගේ මර්ධන පන්තට වඩා ජනතාව ගැන විශ්වාස කරන අපි විශ්වාස කරන එක වෙලාවක රයිල් වික්‍රමසිංහලා විසින් ජනතාවට එරෙහිව යොදවන බලවේග පවා සන්නද්ධ හමුදා පොලිසියවල පවා ඉන්න බොහෝ දෙනා ඒ වැත්තර දාලා ජනතාවත් එකතු වෙන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා මොදේ වෙන්නේ අපේ ප්‍රවේශ නිසා අපි විශ්වාස කරන මොකද්ද
ජනතාව ව්‍යාපාරයක් නිර්මාණය කළ විට එය පරත්තන්න පුළුවන් කවුරක්වත් නැහැ. අපි ඒක නිර්මාණය කළ යුතු තියෙනවා. ඒක නිර්මාණය කිරීම සඳහා අපිට මඟ පෙන්වන්න, ඒ සඳහා අපිට ධෛර්යයෙන් ඉස්සරහට යන්න, කැපකිරීම කරන්න, ආදර්ශයන් ගන්න අපිට තැනක් තියෙන තමයි 1971 නිසා අපි 1971 අරගලේ අපේ දීපුදු සහෝදර සහෝදරයන්ගේ හදවත පතුරු දීමේ චාරමුණු ඔවුන් මරාදාති ඔවුන් වෙඩි වෙදිලා මහ පොළොව සිපගනෙද්දී ඔවුන්ගේ හදවත පතුරු දීමේ චාරමුණක් තිබුණා. ඒ අරමුණත් එක්ක ඔවුන් මිය ගියේ. ඔවුන් මිය ගියේ බොවිට ජනතා විමුක්ති වෙන ජයවා කියලා. එනිසා ඔවුන් බිම වැටෙනකොට ඔවුන්ගේ අධි දිවිච්ච රතු දජය අපි අතර අපි ගත්තා. අපි සහතික ලොකු අපි බිම දාන්න නැහැ කියලා. අපි ජයග්‍රහණ කරගෙනවා කියලා. අපි සමත් වෙලා තියෙන දුෂ්කරතා ගොඩක් මැද්දේ මේ අවුරුදු 52ක් 1971 අරගලේ සෞදුමගින් ගිලිහිච්ච ඒ රතු දජය ඒ අභිමානවත් දජය බිම වැටෙන් වට්ටන් නැතුව සතුරාට බිම දාන්න දෙන්නේ නැතුව ඔසුවාගෙන එන්න වසර 52ක් තිස්සේ අපි සමත් වෙලා තියෙනවා. ඒ නිසාම අපි අනිවාර්යෙන් කියනවා ඒ දජය අපේ රටේ ඉහළින් ඔසවලා අපි රතු දජ සේවනයේ එන්න අලුත් අභිමානවත් ජාතියක් බවට පත් වෙන්න අපිට හැකියාව තියෙනවා. ඒ සඳහා අපි ඉස්සරහට යා යුතුයි. ඒ නිසා හදන සෞදුරුනි අපි කවුරුත් මේ 52 වෙනි අප්‍රේල් සමරුවේදී අපි අදිෂ්ඨාන කරගත යුතු තියෙනවා. මොකද්ද අපි ඉස්සරහ තියෙන වගකීමක්. ඒ වගේම අපිට කළ යුතු තියෙනවා. ඒක ඉදු කළ යුත්තේ අපි වෙනුවෙන් විතරක් නෙවෙයි මේ මහා සමාජ වෙනුවෙන්. අපේ සමාජයේ ඉන්න කොසට වේලක් නැතුව අඬා වැටෙන ජනතාව, දරුවන්ට කන්න වේලක් නැතුව අඬා වැටෙන දෙමව්පියෝ, දරුවන්ට කන්න දෙන්න බැරි නිසා වස බොන්න බල කරපු අම්මලා තාත්තලා, රස්සාවක් නැතුව විභාගත්තේ රස්සාව දුවන තරුණ පරපුර, රැකියාවක් නැසලා ඇඟ උකුණන්න බල කරපු, නැත්නම් මැද ප්‍රති ගන්න බල කරපු, පීඩාවට පත්වෙච්ච කාන්තාව, හරි අධ්‍යාපන නැතුව පීඩාවට පත්වෙන අපේ දරු පරපුර, පෝර නැතුව අස්සන්ට මිලක් නැතුව පීඩාවට පත්වෙච්ච අපි ගොවි ජනතාව, තමගේ රැකියාව කරගන්න බැරුව පීඩාවට පත්වෙච්ච අපි ධීවර ජනතාව, ඊට පස්සේ තමන්ට සාධාරණ ව්‍යාපාරයක් කරගන්න බැරුව පීඩාවට පත්වෙච්ච ව්‍යාපාරික ප්‍රජා, මේ සමස්ත මහා ජනතාව අද පීඩාවට පත්වලා තියෙන පීඩාවට පත් කරලා තියෙනවා. මේ මහා සමස්ත ජනතාව වෙනුවෙන් මේ රට මේ මේ අපේ රටේ ජීවත් වෙන මුළු මහත් ජනතාව වෙනුවෙන් අපි මේ සමාජය වෙනස් කළ යුතු තියෙනවා. ඒක අපිට පරිච්ඡ කාර්යය. ඒ සඳහා අපි දුර ගමනක් ඇවිත් තියෙනවා. අපි විශාල කැපකිරීම් කරලා තියෙනවා, පරිත්‍යාග කරලා තියෙනවා, අපි ජීවිතලින් කැප කරලා තියෙනවා. සතුරන් අපිට කොතරම් අවලාද ගහුවත් අපි දන්නවා අපි කොතරම් දයක් මේ සමාජයට කරාද කියලා. අද හතුරු බය වෙලා ඉන්නේ අපිට අවලාද ගහන්නේ ඇයි? අපි ප්‍රබල නිසා. ඔබ කවුරුත් දන්නවා අපි ප්‍රබල ව්‍යාපාරයක් නෙවෙයි නම්, අපි ශක්තිමත් ව්‍යාපාරයක් නෙවෙයි නම්, අපි පාලක කල්ලිවලට අභියෝගයක් නෙවෙයි නම් ඔය පාලක කල්ලි කවුරක්වත් අපිට අවලද ගන්නෑ. ඔය කවුරක්වත් අපට විරුද්ධව මොකක්වත් කියන්නේ නැහැ. අද අපට විරුද්ධව අවලද ගන්නවා නම්, බොරු ප්‍රචාරණම් යනවා නම්, අපි ගැන වැරදි මත හදන්න උත්සාහ කරමින් ඉන්නවා නම්, අපේ දැක්ම විකෘති කරලා පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නවා නම්, ඒක කියන්නේ මොකද්ද? අපි අපේ ව්‍යාපාරය මේ පාලක කණ්ඩායමට අභියෝගයක් බවට පත් වෙලා තියෙන නිසා ඒක අපි සතුටු වෙන්න ඕන. මොකද්ද? අද මේ පාලක කණ්ඩායම වලට අභියෝගයක් බවට පත් වෙන සමත් වෙච්ච එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ කියන එක අපි හොඳින්ම දන්නවා. ඒ නිසා අපි ඒකත් එක්ක අත්දැකීම් ඉස්සරහට යන්න ඕනකම තියෙනවා. අපි දෙවෙන්ත මහජන ව්‍යාපාර ශක්තිමත් හදන්න ඕනකම තියෙනවා. අපි අලුත් උපක්‍රම තෝරන්න ඕන, අලුත් උපාය මාර්ග තෝරන්න, අලුත් මාවත් ගැන කල්පනා කරන්න ඕන. ඒ නිසා අපි මෙතෙක් කල් ආ මේ ගමනේ ජයග්‍රහණ සියල්ල එකතු කරගනිමින්, අධ්‍යක්ෂින් සියල්ල එකතු කරගනිමින්, 1971 අරගලයේ දීපුදු සෞරංග අධ්‍යක්ෂින් එකතු කරගෙන පෙරට යාම තමයි ඉස්සරහින් කාර්ය සාධක. මේ මොහොතේ 1971 අරගලයේ දීපුදු සහෝදරවරු අවසන් මොහොතේදී ඔවුන් හදවත දීපිච්ච ප්‍රාර්ථනා අපි අනිවාර්යයෙන්ම අපේ දෑත් වලින් ඉටු කරන සූදානම්. ඒ වෙනුවෙන් අපි අපට පැවැරෙන ඕනෑම වගකීමක්, ඕනෑම කාර්යභාරයක් අපි අඩු නැතුව කැපවීමෙන් අදිස්ථානෙන් ඉටු කරන්න සමත්ය. අපි අපේ දෑතින් ඔවුන්ගේ බලාපොරොත්තු මේ සමාජය තුළ අනිවාර්යයෙන්ම ඉටු කරනවායි කියන සහතිකය අපි මේ වෙලාවේදී අපේ සමාජයටත් මේකේ සතුට ලබා දෙන්න තියෙන තේසේ ලබා දෙමින් අවසාන වශයෙන් අපි හැමදාම මේ සාකච්ඡාව කවියකින් අවසන් කරගත්තා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ 1971 අරගලයේදී දිවි බේරාගෙන හිරගත් වෙච්ච අපේ සහෝදරුරු ඒ තමන්ගේ හදවතේ දිවිච්ච හැඟීම් හිරගවල පිටිවල කවි කරලා ලිව්වා. ඉතින් එවැනි හැමදාමත් කියුවාගේ කවියකින් ඔබෙන් සමු ගන්න මම බලාපොරොත්තු වෙනවා. 1971 අරගලයේ අපේ සහෝදරු ලිව්ව කවියක් තමයි මේ. විරුවන් ගතින් වැගරුණුලේ පැහැය උරා
රතුමල් පිපේවා මිහිකත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නවලොක් කරාගෙන මං අප කියනම් විරුවන් ගතින් වැගරුණුලේ පැහැය උරා රතුමල් පිපේවා මිහිකත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නවලොක් කරා ඔවල් සෞදෝනි අපි 1971 අපි සෞදෝගේ දෑතින් ගිලෙච්චේ රතු දජය අපේ දෑතින් තදින් අරගෙන සමස්ත මා ජනතා ඒකරාශි කරමින් ජයග්‍රහණය කරා නිවහල් ලොවක් සාධාරණ සමාජයක් යුක්ති කරපු දේශයක් අලුත් සමාජයක් අපේ රටේ සිල් යමයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් නව සමාජයක් නිර්මාණය කිරීම සඳහා මේ සමාජයේ මේ පැරණි ධනවාදය මගහරවා ඒ වෙනුවට අලුත් සමාජයක් අලුත් නවීන සමාජයක් සාධාරණ සමාජයක් යුක්ති කරපු සමාජ නිර්මාණය කරන්න විදයිස්යෙන් පෙරටන් ලෑස්ති ඒ වෙනුවෙන් අපි අලුතෙන් හිතන්න සූදානම් ඒ වෙනුවෙන් අපි අලුත්කම හොයන්න ලෑස්ති ඒ වෙනුවෙන් අපි අලුත් උපක්‍රම අත්දවන්න ලෑස්ති ඒ වෙනුවෙන් අපි අපට කළ හැකි හැම කැපකිරීමක්ම හැම ක්‍රියාවක්ම කරන්න සූදානම් අපි අනිවාර්යයෙන්ම ඒ සියල්ල කළා මේ දජව සෝගෙන ජනතාවගේ ජයග්‍රහණයක් වෙනුවෙන් 1972 සහ ලෝක ප්‍රාම දීපිතු සාධාරණ සමාජයක් වෙනින් දීපුදු හැම දෙනාගේම යා බලාපොරොත්තු ඉටු කිරීම සඳහා පෙරට යන්න සටන් කරන්න ජනතාව එකතු කරන්න ජනතාව සමග එකතුලා ගෙහෙල්ලා ඒ මහා ජයග්‍රහණය සමාජය වෙනස් කිරීමේ ජයග්‍රහණය අපේ දෙයදී කරන අපි ලෑස්ති ඔව් පෙරණි ඉතිහාසය වෙනස් කරලා අපේ රටේ ඉතිහාසය අලුතෙන් ලියන්න අපි ලෑස්ති ඒ අලුතෙන් ලියන පරම්පරාවට වත් වෙන්නේ මේ පරම්පරාව නිසා අපි කවුරුත් අපේ රටේ ඉතිහාසය අලුතෙන් ලියන පරම්පරාවට පත් වෙන්න සූදානම් කියන පණිවිඩය දෙමින් ඒ සඳහා අපි හැමදෙනාම එකට එකතු වෙමු අපේ රුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ධෛර්යයෙන් සටන් කරමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහා හැමදෙනාටම ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම මෙසව ගන්නවා අපේ මහ රුවන්ට දිනේවා හැමදෙනාටම ජය වේවා බොහොම ස්තුතියි ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමාක්